ඔයාලා කරන්න පටන් ගන්න පළවෙනි ප්‍රශ්න තුන ඉස්සෙල්ලාම කරන්න කරලා ඉවර අය අත උස්සන්න ඕනේ අද තේජන වහලා කවුරුත් යන්න එපා ඩියුස් එහෙම ගන්න හෙටයි අනිද්දායි විතරයි මම කියන්නේ අරින්නේ තේජන එකයි අරින්නේ නැහැ මේ මාසෙදිම බොද රටේ තත්ති දරුණුයි ඒ අංකලට බොරුට අවධානමක් ගන්න බෑ නේද ඊළඟ පාර කොහොමත් අපි ඊළඟ මාසේ දවස් දෙකයි ටියුස් තියන්නේ ඒ දවස් දෙකේ ගන්න ඒක මේ ඊට සැහැම තියන්න බෑ මොකද මේ ගොඩක් එකතු වුනහම ප්‍රශ්න තියන්න බැරි උපරිම සතියක් තියන්න පුළුවන් ඉතින් එහෙම තියන්න බැරි වෙයි කියලා පාර මේ පාරත් අපි කියලා තමයි හෙට ආනේ ඉඳන් අද නෑ අද වහනවා සඳ අඟහරුව තියවක් නෝ අපි ඉල්ලීම නිසා ඊට පස්සේ ආයේ වහන්න වෙයි දැන් වර ගැටළු වෙනවා ඊට පස්සේ ක්ලාස් වලට හරි ඉවර අත උසන්න මුදේ දඹුල්ලේ දින සරසවි බුක් ෂොප් අනේ පුතේ ඔයාලා පණිවිඩ බලන්නේ නැද්ද මම පණිවිඩ දානවා නෑම පාරම් ගෲප් එකේ දඹුල්ලේ සරසවි වෙතින්ද නේද මාතලේ තේජන විලින්ද ගන්න පුළුවන් කියලා මම දාලා දෙන්නේ පණිවිඩ දැන් ආය යනවා දඹුල්ලේ කොහෙන්ද ගන්න කියලා ඒ මන් දන්නේ නැවර දඹුල්ලේ සරසවි කියේදී සරසවි බුක් ෂොප් ප්‍රධාන බස් නැවතුම් පොළගා එතනදී 8 දෙනෙක් ඉවරයිනේ පළවෙනි ප්‍රශ්න තුන පුතේ ඉක්මනට කරන්න 21 22 23 2007 ඉක්මනට කරන්න බුදේ කරපු අය අත උස්සන්න हर मट एना तीक्षण किया प्रश्न उत्तरे प्रश्न टिकट विसी देख उत्तरे अरे बालों पुत्र वाक उत्तर हरित के लापी मैं तो ना केनो विंडोज में ही उम पाते जब लो विंडोज 7 8 10 क्या नहीं यात्रा ते क्रियात्मक ना में ही उम सटाहान वाले क्रियात्मक ना ये दुम पैड सटाहान वाले के ना एप्लीकेशन सॉफ्टवेयर एक ने दाने ने सॉफ्टवेयर प्रदान वाल के चुनाई ने बता प्रदान वाल के देखा है पद्धति मुदुकांग ये दुम मुदुकांग पास से पद्धति मुदुकांग ने वाल के चुनाती हुई මෙයම් පද්ධති උපයෝගීතා සහ භාෂා පරිවර්තක කිය. එනනම් මේ යෙදුම් මුදුකාන් කියන Word, Excel, PowerPoint වගේ දේවල්. ඇති පාට චිත්‍රක සහ වෙනත් ස්ථානෙ ගෙන යාමට. යෙදුම් වැඩසටහන් වල ඇති පාට කියන්නේ text උන් චිත්‍රක දන අපි graphics බින්දුර එහෙම වෙනත් ස්ථානෙකට ගෙන යාම සඳහා කොමත්ත කරන කියන එකක් වෙනතනකට ගෙන යන්න. මොකද අනිවාර්යෙන් කැපීම සහ ඇලවීම. නේද? कट एंड कॉपी कट कर पेस्ट कर कट कर कट कर कॉपी पेस्ट पीटपत पीटपत कपी एर
short cut එහෙම හෙවුවොත් මේවා දන්නේ නැති ඔයාලා cut cut කරන්න මොකෙන්ද CTRL ධන X paste කරන්න CTRL ධන V අප කලින් කරලා තියෙන ඒවා copy කරන්න මොකෙන්ද CTRL ධන කවුද C නේ ඒ වගේ short cut දන ගන්න ඕනේ ඒවා අනිවාර්යවම මතකෙන්න බිය බහුව රහන Microsoft Word package භාවිත කරමින් ලේඛනයක් පියල ගැනීම පිළිබඳ සත්‍යවන්නේ ලේඛනය යතුරු ලියනය කරලා ලබන විට සෑම පේලිය සත්‍යකහන්නේ සෑම පේලියක් අගදීම එන්ටර් කරන්න ඕනේ නෑ නෑ එන්ටර් කරන්න ඕනේ නෑ පුතේ ඒ අවශ්‍ය දරට කියලා පිරුණාම ඔටෝමැටිකලි කර්සර ඊළඟ ලයින් එකට එනවා අපි ප්‍රැක්ටිකල් කරලා මතකද නේ එහෙනම් මේක හරි අහන්නේ වැරදි කියලාද සත්‍ය කියලාද සෑම විට बड़ा ही न बालन है हरी मगा बालू तब प्रश्न का बालू वर्ड पैकेज बार लेकर यार पीले के साथ ये बालू बोलते सैम भाई सैम विटर में किन्हों प्रश्न यार केलना है नहीं सैम विटर में क्यों बोले साफ पड़ी वैरात दबुत्ती है सैम विटर में ना केले वर्ड टेम टाइप करो तो ऑटोमेटिकली पहल रहना है भाई मागदे टाइप ලේඛනයක් යතුරු ලියන කරන සෑමිට පේලියක් අතරේම නිවේශන යතුරු ලැබීම අවශ්‍ය වේ. ආ වැරදි කොහොමද? යතුරු ඔබන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි පහළට එනවනේ. හැබැයි මෙහෙම මගදී නවත්තලා නම් අපි අනිවාර්යෙන් එන්ටර් කරන්න ඕනේ. නමුත් මේ කෙලවරට ටයිප් කරාන් පස්සේ ආයේ එන්ටර් කරන්නම ඕනේ නැහැ. ඔටෝමැටිකලි මෙයා කියන නිවේශන යතුරු ලැබීම අවශ්‍ය වේ කියලා. එතකොට වැරදි. මොකද මම කෙලවරට ටයිප් කරන් ආවනම් පුතේ එන්ටර් කරන්න ඕනේ නැහැ. ऑटोमेटिकली पहल एन निशा मे वकांति वैर बोल सैम फेलिया अगदीन क्यू निशा तो मैं वैर मगे समहार विट की वरण हाजी सैम विटम अभी एंटर कर ऑटोमेटिकली पहल केलवर टेम आ टाइप करती बोल एन मे वकांति वैर थी पार्ट अचुल कर हेके पार्ट पटुआ सका स्क्रीन पवने एक्सबॉक्स वाला दान पुलवा टेक्सबॉक्स नेटवर्क पुलवा एतवर्क पुलवा नेटवर्क पुलवा ලේඛනයක විවිධ පිටු විවිධ කරා සඳහන් වෙයි. එක පිටුවක් A4 හදලා එම ඩොකියුමන්ට් එකේ ඊළඟ පිටුව A3 හදන්න එහෙම කරන්න බෑ. ඒක වැරදි. එක ඩොකියුමන්ට් එකේ පිටු ඔක්කොම A4 පුළුවන්. ඊළඟ ඩොකියුමන්ට් එකේ පිටු 10 නම් 10ම A3 පුළුවන්. පිටුවෙන් පිටුව වෙනස් කරන්න බෑ ඩොකියුමන්ට් එක. වර්ණ වෙනස් කිරීමේදී පාට ආකෘති ක්‍රියාකාරකම් ටෙක්ස්ට් ෆෝමැටින් අපිට භාවිත කරන්න පුළුවන් නේද? දැන් උදාහරණයක් බෝල්ඩ් කරනවා ඉටලික් කරනවා ෆොන්ට් කලර් වෙනස් කරනවා ෆොන්ට් සයිස් වෙනස් කරනවා අපි කියනවා ටෙක්ස්ට් ෆෝමැටින්ග් කියලා ඒවා අපිට කරන්න පුළුවන් මේකේ ප්‍රශ්න තමයි පොතේ පළවෙනි එකේ ලේඛනයක් යතුරු ලියනය කරලා බලන සෑම විටම එන්ටර් කරනවා වුවත් වැඩක් සමහර අවස්ථාවද අපි අවශ්‍ය නම් මගේ දැන් මේක ටයිප් කරලා මෙතනදී නම් පහලට ගන්න එන්ටර් කරන එහෙනම් මේක වැරදි උත්තර දුවගේ හරි උත්තරේ හතර වඩාත්ම හොඳ උත්තරේ නහන්නේ Microsoft Word හි කැපීම සහ ඇලවීම cut and paste සඳහා පාවිච්චි කරන අතර අනිවාර්යෙන් උත්තරේ අංක එක control x and control v කැපීම සහ ඇලවීම නේ control x වලින් කපනවා control v වලින් අලවනවා නේ එතකොට shortcut වල දැනගන්න ඕන අනිවාර්යෙන් මොනවද කියලා තව shortcut කීපයක් තියෙනවා මතකද දැන්නේ ඔයාලට control s වලින් save වුණා control o open control c copy control x cut control v paste control b bold control i italic control u underline control z undo control y redo control p print control ඊට අපි කරා k hyperlink hyperlink අධිසන්දාරය වෙන්නේ control k වලින් ඊට පස්සේ අපි තව කරා control f find control h replace මේව කරා වර්ඩ් වල අපි replace කරා control f වලින් control h වලින් control f find control h replace ප්‍රතිස්ථාපනය f1 help නේ f1 එකකින් help කරා f7 spelling and grammar මෙන්න මේව control a all select ඒක කොහිපැත්ත දැනගන්න ඕන ඔයාලා අනිවාර්යෙන් पेपर එක කරද්දී ඒ ෂෝට්කට් අහනවා ඔයාලම වර්ඩ් පටන් ගන්න දවසම ඒක ලියා ගන්න දුන්නා අපි කරත් නේම
එහෙනම් බලන්න ඔයාලා 24 ඉඳලා 26 දක්වා කරා. ඉවරයි අතෝසන උදේ හැමෝම සහභාගී වෙන උනන්දු මදිය මේ මේව කරනවා මදි කට්ටිය. නැත්නම් වෙනද වල ප්‍රශ්න දුනා 30ක් කියලා ටග්ග අතෝසල ඉවරයි නේ. අනික දැන් ටියුට් එක දුන්නේ ගියේ සවදා. ක්ලාස් වල තිබ්බේ මම. දැන් මේ සතිය වෙද්දි තරන්නේ නැහැ කියන ඔයාලගේ වැරද්ද මගේ නෙවෙයි. මම අව අනුතුරු තැගෙව්වා ටී ක්ලාස් වහයි රටේ අවදානම් තත්ත්වෙ වැඩි එන්න එන්න පුතේ පාරක් වෙනසක් කලින්ම ගන්න උවද එන්න එන්න අද දින තත්ත්වනේ දවසක් හෙට යද්දි තව රටේ තත්ත්වෙ දරුණි. ඔක වෙන්නේ මෙහෙම නේ පුතේ ඔය වෛරස් එක යන්නේ මෙහෙමනේ. අද එක්කෙනෙකු දරුණා නම් එයා හෙට 4 දිනුට ඉරුකෝ කරා. ඊළඟ දවසේදී මෙයාගා තව 4ක්. මෙයා තනියෙන් 4ට බෝ කරා. මෙයා ඔහුම තව 4ක්. 4ක් කොහොම ඔහොම ඔහොම. මෙයා තව යන ඔහොම ඔහොම යද්දි දවසින් දවස රටේ තත්ත්වෙ නරක් කියලා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක නිසා එක්කම දරුවා රා ක්ලාස් වහන්න බුල සමහරවිට ඊළඟ මාසේ අපිට මොනවද කරන්න වෙයිද දන්නේ නැහැ. ඒක ආයෙ අවිනිශ්චිතයි. ඊළඟ මාසේ අපිට ක්ලාස්වත් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මේ හරත් එක්ක. කියන්න බෑ. ඉවර අය අත උස්සන්න කරන්න දිනේ 24 25 26. හැබැයි ඉතින් මම පැකේජ් ඔක්කොම කරේ නැහැ 24 නම් චුට්ටක් අමාරු ඇති ඔයාලට. මොකද ඒකේ සමහර ඒවා ඔයාලට අමාරුවක් ඒ මොකද මම මේ සමහර ඩේට් ඒවා කරලා නැති නිසා නේද. නමුත් කරන්න පුළුවන් මෙතන නම් තියෙනවා මම කරලා තියෙන්නේ. පුළුවා 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 මෙතන කරන්න පුළුවන් වාද තුනම පුළුවන්. තව ඉරාණි තුනක් දෙන එක්පන්ට කරන්න ඕනේ. ඒවට වෙලා දෙන්න බෑ. මේක MCQ දෙලා වන්නට 100ක් කියන නේද. ඇයි සෑහෙන ප්‍රශ්න මෙයා පුතේ කරලා වල ළඟ තියාගන්න වෙනවා. මොකද දැන් වැඩි වෙ නෝට්ස් අපි වැඩි දියලා නැති නිසා මේ ප්‍රැක්ටිකල් කරපු ටියුට්ස් ටික ෆයිල් කරලා ළඟ තියාගන්න නේද. එතකොට ඔයාලට මේ ඕන දවසකයි බලක තමන් ගාව තියෙනවා. එහෙම නැතුව අරහෙට මෙහෙට ඉසිලා දාන්න එපා. ගෙදර වැඩේ කරායින් පස්සෙ වැඩක් නැහැ නේ කියලා. නෝට්ස් නෑ වල ගාව. මේව නංගිල මල්ල හරියට වැදගත් වෙයි. 24 25 26 කරා. හරි ඇති නේද වෙලා. එහෙනම් මට 13 හැබැයි අතවස්සල දින ඇයි මදිනේ හොඳ ලොන් දෙ වෙන දවල් 50 ක් රට උසල ටක් ගාලා ඇයි ගද්ද හේතු අපි අහමු. එහෙනම් මම තැනින් තැන අහන්නම්. ප්‍රසන්න කියන බලන්න මොකද පුතේ උත්තර. 24ට 3 25ට 2 26ට 3 බලමු පුතාගේ උත්තර. දත්ත විශ්ලේෂණය සහ විශ්ලේෂණය සඳහා පහසුකම් විශ්ලේෂණය කරනවා කියන පුතේ ලොකු මේක හොයන එක අඩු මේක හොයන එක අකාරාදී බිල් හදන එක පිළිවෙලට හදන ඒවා කරන්නේ මොකෙන්ද කියලා සෝට් කරනවා කියන අපි සෝටින් යන නැහැ. දැන් උදාහරණයක් එවරේජ් මැක්ස් ඒව හොයන්නේ මොකේද කියලා අහන්නේ. වදන් සැකසුම් වල සෝටින් නම් කරන්න පුළුවන්. සෝටින් හැබැයි වදන් සැකසුමේ තියෙන පද සැකසුම් වල වර්ඩ් වල සෝටින් හැබැයි ඇනලයිසින් නැහැ. ඇනලයිසින් තියෙන මොකේද ස්ප්‍රෙඩ්ෂීට් වල විතරමයි පැතරුම්පත් වල විතරමයි. අර මත අපි වැඩි මේකේ හෙව්වා අඩු මේකේ හෙව්වා ප්‍රස්තාරයන්ද ඒව කරන ඇනලයිස් දත්ත විශ්ලේෂණය කරන්නේ ප්‍රස්තාරයෙන් අපි අද. එහෙනම් වදන් සැකසුම් වල බෑ. මොනවද වදන් සැකසුම් වල උදාහරණ? වර්ඩ්, ඕපන් ඔෆිස්, රයිටර් වගේ ඒවායි කරන්න බෑ. වෙබ් බ්‍රවුසරෙන් කරන්න තොරතුරු හොයන එක නික වැරදි. සමර්පණ වලින් කරේ ඉදිරිපත් කිරීම හදපෙන එක වැරදි. ඔයාගේ උත්තරේ හරි ප්‍රසන්න. පැතුරුම්පත් වලින් තමයි අපි මෙන්න මේ වගේ සෝටින් කියන ඒවා ඇනලයිසින් කරන ඒවා කරේ. උදාහරණ තමයි Excel සහ Calc කියන softwares නේ. 25 සෙල් පරා එන උත්තරේ හරියයි. අර තුන උත්තරේ සෙල් පරාසයක ඇති අඩුමාගිය සොයන ශ්‍රිතය අහනවා. ෆන්ක්ෂන් එක ශ්‍රිතය max එකෙන් හිමිය වැඩි මාර්ක් ලෝව කියලා එකක් නැහැ. ඒවත් පාවිච්චි කරන්නේ නැහැ.
उत्तरे देख समानाई मीन की ना फंक्शन ने की यूज करे उत्तरे अंक देखने वैडी मागे ना मैक्स के सामान्य के ना एवरेज एकत्व ना सम वाटे अन्य ना राउंड ने मैंने ये वाके फंक्शंस की पे आप कभी करा माइक्रोसॉफ्ट एक्सेल पैटर्न पदक थोड़ा सा दिया दिया मैंने मैं दहाई या बीस से दिया एकत्व करना बावित करना पूरा අනිවාර්යෙන් ඒ හරිනේද සමානයි සම a1 to a3 කිව්වහම මෙයා මෙන්න මේ පරාසයෙන් අගයන් ටික එකතු කර ගන්න. මෙහෙම ලියන්න බෑනේ සම මැදට දාලා ලියන්න බෑ. c හරිනේද a1 ධන a2 ධන a3. හැබැයි පුතේ d හරි. මම ඕක කරා වරද කරාද මතක නැතුව ඇති. සම කියලා දාලා a1 කමයි ඉතින් මේ පරාසයෙන් කියන්නේ a1 a2 a3 කිව්වහම ඔය එකතුව ගන්න පුළුවන් එහෙනම් උත්තර මේකේ නෑ හැබැයි a c d උත්තරේ එන්නුනේ මේක උත්තර නෑ මා කියන එක වැරදි දැනට ඉතින් තියෙන a a c නිසා ගමු ඒවට d ත් හරිය කවුරු හරි ඒක තිබ්බේ නෑ ඔව් උත්තරයක් නෑ මේකේ තියෙන මොකද මා කියන එක වැරදි කියලා ඔක උත්තරේ වල ලියා ගන්න a c d කියන මා කියන එක ලියන්න මේක මා කියන එක වැරදිය ඒ කියන්නේ මෙතන මේ උත්තර හතරම වැරදෙන්නේ නෑ ඒක a හා c හරි නමුත් d ත් හරි ඕනනම් ඔයා කරලා මම දැන් කරලා පෙන්නන්න චුවර් නැත්තම් කියන්න මම කරලා පෙන්නනවා a c d තුනම හරි උත්තර ලියා ගන්න මේක හරි දා ගන්න ඔයාලා වෙන උත්තර මේව ගන්න බෑ මේව වැරදි කොහොමත් වැරදි ඒවා වැරදි අය පට හැබැයි c d කරපු එකක් හරිය c d කවුරුද දාලා එකක් හරි දාගන්න a c d තමයි උත්තරේ හරි උත්තරේ ලියා ගන්න a c d මෙහෙම ලියන්න පුළුවන් පුතේ සමානයි සම a1, a2, a3 කිව්ව මොක හරි උත්තරේ එනවා එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 2008 ඔයාලා 22 ප්‍රශ්න තුනෙන් තුනට කරමු නේද ප්‍රශ්න තුනෙන් තුනට කරමු ඔයාලා එනම් 18 19 20 කරන්න दह अट दह नमे विश कर साक्षा कर इवरा कर दह अट दह नमे विश अभी प्रश्न तुने तुनट कर ඇතිනේද වෙලාව අත උස්සන උතිවරය 18 19 20 අස්තන රිවල කාම ලිහිණි කියන්න බලන්න පුතේ උත්තර 18ට කීයද 18ට 4
දහනමේ හතර විස්සට විස්සට තුන බලමු දෙවල් උත්තර හරිද කියලා පරිගණකයක මතකයට මෙහෙයුම් පද්ධතියක් පූර්ණය කිරීම ලෝඩ් කර මේක කරේ මම මෙහෙයුම් පද්ධතිය මෙතන මේ වදන්සක සුම්මලදි කරේ නෑ මේක මම මෙහෙයුම් පද්ධති පාඩමේ තමයි මෙන්න මේ ප්‍රශ්නේ වං කරලා තියෙන්නේ ඔයාලට මං කියලා තියෙන්නේ පරිගණකයේ ඔන් කළ විගසම CPU මගින් මොකද කරන්නේ BIOS වැඩසටහන ක්‍රියාත්මක කරනවා BIOS මගින් ඊට පස්සේ post කියන පරීක්ෂාව කරනවා power on self test දෝෂයක් නැතිනම් එයා CMOS මතකයට ගිහිල්ලා එයා OS එක ගේනවා කොහෙද RAM එකට මෙන්න මේ ක්‍රියාවලිය අපි කියුවා loading කියලා නැත්නම් boot කරනවා කියලා කියන්නේ booting කියලා කියන්නේ එහෙනම් මේ වගේ OS එකක් ආචින උපාංගේ හොයාගෙන ප්‍රධාන මතකයට ගේනවට කියනවා බූට් කරනවා කියලා. ඉතින් ඒක වල දන්නේ නැත්නම් මගේ වැරද්දක් නෙවෙයි. මේක මම විහිළුම් පදති පාඩමේදී කරා. දැන් මට හිතනවා අත උස්සන්න නැත්තේ ඔයාලා මේක කරලා නැහැ. ඒක උත්තර දෙන්න කරලා කම්මැලි බයට ඉන්නේ නැහැ. ඔයාලා කොහොමද මේ වෙන්නේ පුතේ? මේ අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ වෙන්න පුළුවන්. මේ රටේ පවතින තත්ත්වේ ඔයාලගේ 98% කි පොඳු කඩලානේ තියෙන්නේ. පොඳු කඩලා ඔයාලා මෙහෙම හිට ගන්න ඔයාලට ශක්තියක් දීලා නැහැ මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙන්න පුළුවන් මේ සමාජ ක්‍රමයේ. ඒක කරලා දෙන මේ පවතින රටේ දේශපාලන තත්ත්වය. මෙහෙම තියාගන්න බෑ ඔයාලා ඉන්නේ මෙහෙම. මේ මෙහෙම ඔයාලා ඉන්නේ. ඔහොම තමයි ඔයාලා ඇවිදින්නේ පාරේ. නේ? ඒ ඒක නිසා තමයි ඔයාලා උත්තරය දෙන්න පැකිලෙන්නේ පුතේ. ඒකනේ ඔයාලට තැනක කතා කරන්න බෑ. ඍජුව නැගිරින්න බෑ. වැරදි දෙයක් දැක්කට ඒක වැරදි කියලා කියන්නේ නැහැ ඔයාලා. ඔයාලගේ තාත්තලත් එහෙම ඔයාලගේ අම්මලත් එහෙම. ඒ හේතුව මේ අවුරුදු 70 ගාන අවුරුදු 70 ගන්න ඊට කඩින් ඉඳලා සුද්ධකේ කාලේ ඉඳලානේ අපි එහෙම කිව්වේ ඔයාලා අපේ අපේ විශේෂයෙන් සිංහල මිනිස්සු වෙන්න පුළුවන් අනිත් අය වෙන්න පුළුවන් මේ ශ්‍රී ලංකාව පොදු කඩලා තියෙනවා. ඒතකොට ඔයාලා උත්තරේ දැනගත්තත් කියන්නේ ඉදිරිපත් වෙන්නේ. ඒක හැටියක්. ඒතකොට කවුරුර මෙතන දරුවෙක් ඉදිරිපත් කරනවා උත්තර දෙන්නේ එයාලා මේ අර ඉංග්‍රීසි කාරවුන්ටවත් නැත්තම් පර සුද්ධොන්ටවත් පර සිංහලෙන්ට. මේ වචනේ කිව්වට කමන්නේ නැහැ නරක වචන නෙවෙයි ඒක. යාට කළු සුද්ධු වෙනද දැන් අපේ රටේ පාලනය කරන්නේ අවුරුදු 70 ගණන් කළු සුද්ධු කිරීම රට කාලණේ කියන්නේ දැන් එතකොට ඒ වගේ මිනිසු යටත් වෙච්ච අය තමයි උත්තරයක්වත් දෙන්න අතවත් උස්සන්න අඩුම ගන්න අතවත් උස්සන්නේ තේරුණාද එතකොට එයාලගේ ඔයාලා දන්නේ ඔයාලා මම ගුරුවරයෙක් නෙමෙයි ඔයාලගේ මේ ඇඟේ මේ සෛල වල බල අර ගැටි බව විචුව නැගිරින්න බැරිකම මොන හරි දෙයකට විරුද්ධව කතා කරන්න බැරිකම ඔයාලගේ මේ නහර වල බල ලේ වල බල තැන්පත් වෙලා තියෙන මේ ජාන වලින් එන ඊට පස්සේ ඔයාලා කිසිම දැන් මොනවාරි කාටද අපි හිතමු කාටද ඔයාලා හිතමු ඔයාලා බස් වලදී කාටද අල්ලන් ගහනවා හිමීට මාරුලා යනවා අරක එපාවත් කියන්නේ ඇයි මේ මේ මං කිව්වේ මේ පරාදීන බව හැබැයි ඒ අතර ඉන්න එක්කෙනෙක් දෙන්නේ කවුද කැප්පටි පොරලා ඉන්න මේ සාම ජාන දින මිනිස්සු ඉන්න අපි කා එයාලා කියන නෑ එපා එහෙම කරන්න එපා කියලා මේ වෘද්ධව කතා කරන්නේ ඒකයි හේතුව මං ඇත්ත කිව්වේ ඒකනේ මුල් ප්‍රශ්නේකට තමන් හරියට කරලා ඒක අත උස්සන්නේවත් නැහැ. එහෙම ඉන්න ඉතින් වැඩක් නැහැ. මොකද පන්තියේ පදවෙන උනොත් මට නම් වැඩක් නැහැ මේ පොරවල්. පන්තියේ 50 ඉන්නේ 50 49 කමක් නැහැ. මේ අත උස්සලා කතා කරනවා. මං කැමති එහෙම තමයි. ඇයි මේ පළවෙනි වෙලාවතේ පසේ බුදු වගේ ඉඳලා මේ මිනිස්සු රටේ ජනාධිපතිවරු වැඩක් නැහැ. ඇයි තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ කවදා? ඒකයි හේතුව. ඒ මිනිස්සු තමන්ගේ වැඩේ කරගෙන ඕල්ඩ් යනවා. අය අනිත් වටපිටවත් බලන්නේ නැහැ. ඇයි? උත්තරයක් දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් කතා කරන්නේ නැහැ. ආන් ඒකයි ඒකට හේතුව. හරි එහෙම වැඩක් නැහැ මට නම් පළවෙනි උඩ කරන්නේ නැහැ ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න නැත්නම් නැගිටින්න නැත්නම් කතා කරන්න නැත්නම් වැඩක් නැහැ නේද හරි ඊට නම් දැන් 50 වෙනි මේ පන්ති 50 වෙලා හැබැයි උත්තර දෙනවා කතා කරන ඒ මනුස්සයගේ සමාජයේ වැඩක් තියෙනවා එයි වෙනත් කෙනෙකුගේ දුකේදී විපදිස් එයාලා ක්‍රියාත්මක වෙනවා ඒක තමයි හැටි නේ බලුපැටියක ඔය කතා කරලා ඉන්න ළමයි වුණා තමන් හතරද සාක්ෂියෙන් බලන්න බලුපැටියක් හරියට වැටලා ඊටත් ඔයාලා උදව් කරනවා ඒකේ හැටික් ඔයාලා වදන් සැකසුමේදී පහත සඳහන් කුමන සංකේතයේ ලේඛනයක වමහා දකුණ තීර දෙකම පාට එකෙල්ල කිරීම කරයි ආ දෙපැත්තම කෙලින් කරන්න මොකෙන්ද උත්තරේ හතරනේ මේකෙදි කරන්නේ ලෙෆ්ට් ඇලයින් මේකෙදි කරන්නේ සෙන්ටර් ඇලයින් මේකෙදි කරන්නේ රයිට් ඇලයින් දකුණට විතරයි එකෙල්ල කරලා තියෙන්නේ මේ දෙපැත්තම එකෙල්ල කරලා දෙපැසම හරි කෙලින් තියාදී තේරුණාද මේ පැත්ත වමට විතරයි කෙලින් කරලා තියෙන්නේ මේක මැදට විතරයි කෙල්ල කරලා තියෙන්නේ මේක දකුණට විතරයි කෙල්ල කරලා තියෙන්නේ. විස්ස බලන්නකෝ ප්‍රධාන ලේඛනයේ කඳ කොටසෙහි සඳහන් කරමින් පිටුවෙහි පහත කෙළවරෙහි
යොදන්නා වූ පාට දැන් බලන්න මගේ මේක නම් මම දාලා නැතුව ඇති නමුත් ඔයාලගේ ටියුට් එක ඇති මේ යටින් අපි දානවා මේ 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 දැන් පිටුවක් කියලා දෙන යට ඒ වගේ මම සමහර දමිත බණ්ඩාරය අපේ මගේ නම දාලා ඇති යටින් දානවට අපි කියනවා මොකද්ද ෆූටර් කියලා කියන්නේ යටින් දානන කියනවා ෆූටර් කියලා උඩින් දානන කියනවා හෙඩර් කියලා එහෙනම් මොකද්ද මේ පාදතලේ ෆූටර් එකේ ඉන්න උඩින් දානන හෙඩර් කියලා අපි කියන්නේ සමහර උඩින් දාන අවස්ථාද මේක නම් දාලා ඇති මේක උඩින් මම දාලා ඇති මේ 2008 කියලා උඩින් දානන හැබැයි මේ එකම දේ දාන්නේ මේක නම් මේ ෆූට් එකක් හෙඩර් එකක් නෙමෙයි නිකන් ටයිප් කරලා මම දාලා දෙන්නේ දැන් මගේ නම හැම තැනම හැබැයි මේ හෙඩර් ෆුටර් දැම්මොත් කිසි දෙයක් ඒක එක දිගට හැම එකේම එනවා මම මගේ නම දැම්මොත් එක තැනක පිටු 100 නම් පිටු 100ම ෆුටර් එක එකම සමානයි උඩින් දැමන හෙඩර් එකක් මොනවා හරි එකක් පිටු 100ම හෙඩර් එක සමානයි දැන් මෙතන නම් මේ හෙඩර් නෙවෙයි මම මේ අවුරුද්ද නිකන් මැනුවල් ටයිප් කරලා දෙන්නේ මේ කොරල් රෝලින් මම මේක හැදුවේ ඉතින් මේ යටත් මේ ගාලේ කොරල් රෝලින් පිටු අංකය දාලා තියෙනවා ඒක ෆුටර් කියන හැබැයි ෆුටර් එක පිටු අංකය ඔටෝමැටිකලි වැටෙනවා එහෙනම් උත්තරේ හරි වාගේ මම වා ෆුටර් තමයි ගහලා තිබුණේ අංක තුන කිව්වේ ලේඛනයේ ප්‍රධාන කඳ කොටස ගැන සඳහන් කරමින් පිටුවේ පහතක යොදන්නා වූ පාඨය දැන් හිතන්න මගේ මම මේකට මැසේජ් මගේ නම දාන්න නැති මේක මම හදවි ගන්න මේ පාස් පේපර් බොහෝ වෙලාවට මම කිව් කොලේ print වෙනද මගේ නම තියෙන නිසා මේක උත්තරේ අංක තුනේ ඉන්නේ පහල දානවා නම් මොනවා හරි දෙයක් අපි හැම පිටුවේ නැහැ කියලා footer කියලා පිටුවේ උඩින් දානවා නම් අපි කියනවා header කියලා හැබැයි පිටු අංකත් add වෙන්නේ header footer වල තමයි එහෙනම් 21 කරන්න 21 හැබැයි සමහර දේවල් අපි ඔයාලට කරලා නැහැ 21 බැරුණාට කමන්නේ 21 22 23 කරා ඔයාලට මම මේ ප්‍රශ්න දෙක නම් අමාරු වෙයි මං හිතන්නේ සමහර විට හරි මේ දෙක බැරුණා කමන්නේ නැහැ කියන්නේ කරන්න පුළුවන් අය 23 නම් පුළුවන් 23 අපි එක්සෙල් කරපුවා තියෙන්නේ පැතුම්පත් බලමු කැප්පටි වලක කට්ටි ඉන්නාද කියලා නැත්නම් දොන් දුවන් ජර්මපාල ධර්මපාල කියලා කෙනෙක් කියලා නේ දොන් දුවන් ධර්මපාලද කවුද කියලා රටපාව දුන්න පුරක් ඒ කාලේ මම හිතන්නේ පෘතුගීසි කාලේ හිටියේ එයාලගේ කට්ටිය දින්න බලමු කැප්පටි වල කට්ටිය දින්න බලමු මම නම් කැමති කැප්පටි වල කට්ටිය පන්තියේ පළවෙනි වුණත් වැඩක් නැහැ අර දොන් දුවන් ධර්මපාල වගේ මිනිස්සු 23 කරන්න ඇති මට 21 22 වැරදුනට කමක් නැහැ 23 කරපුවා කවුරුත් නැන් තාත උස්සන් ඔක්කොම හේවද හරි කරන්න බලන්න 21 22 23 කරාද උසන්න පුතේ 21 22 23 කරන්න ඉක්මනට කරන්න අත උස්සන උදේ ඔයාලා කරන්නේ නැත්තම් වැඩක් නැහැ නේද පන්තියෙන් කරද්දී ඔයාලා මුත් අත උස්සන්න නැතුව සම්බන්ධ වෙන්නේ නැතුව මම විතර උත්තර කියලා වැඩක් නැහැ පේපර් එකක් කරද්දී නේ ඒක සම්බන්ධ වෙන්නේ ඔයාලා අනිවාර්යයෙන් අලුත් 10ට එන්න පුළුවන් මොකද ප්‍රශ්නයක් නැහැ අලුත් 10 වසරට එන්න බැරිද පුළුවා තව පටන් ගන්න තැනක දෙසැම්බර් නේ පටන් ගන්න අලුත් 10 පටන් ගන්න දෙසැම්බර් එතකොට තව නැහැ නේද 21 22 නම් බෑ හරි 23 කරන්න 23 කරලා කරපුවා තස්සන බලන්න මේක WhatsApp message එකක් දාන්න බුද්ධි මට ඒක නැත්නම් ඇඩ් කරන්න බෑ 23 කරපුවා තස්සන බුද්ධි ඈ නේ අත උස්සන්න ඇයි කට්ටි පාගද මම නැත්නම් ක්ලාස් හතර වල අත උස්සලා සම්බන්ධනේ මම දැන් අතර කරමු ක්ලාස් එක සම්බන්ධෙන්නේ නැහැ. ඒ අත උස්සලා උත්තර දෙන්න කැමති අය සම්බන්ධ වෙන්නේ. නැත්තම් ලියුවේ නැමෙති. ක්ලාස් එක නවත්තනවා. මොකද ඔයාලා මේ බොරු වැඩ වැඩක් කරන්න නැතුව මේ මං බොරු උත්තර කියලා වැඩක් නැහැ ක්ලාස් එකේ නේ. ඒ කරපුව අය ඉන්නවා නම් අත උස්සන්න. වැරදුනට කමන්නේ නැහැ. සමිති කියන්න බලන්න මොකද පුතේ 23 උත්තරේ 21 21 22 මං කරන්නම්. 23 නේද වාක්‍යය? ඔව් සර්. ආ 23 2 කියනවා. වැරදුනට කමන්නේ නැහැ පුතේ.
මෙතන බලන්න දත්ත ගබඩා කිරීම මෙහෙයවීම නඩත්තු කිරීම හා උපයෝගී කර ගැනීමට පහසුකම් සපයන ක්‍රමලේක සමූහයේ පොදුවේ හඳුන්වන්නේ දත්ත ගබඩා කිරීම මේක තාම කරේ නැහැ පුතේ මම මෙහෙයවීම නඩත්තු කිරීම පොදුවේ කියන්න පුතේ අපි දත්ත සමුදාය කළමනාකරණ මුදුගම් අපි ඊළඟ මාසෙ පටන් ගන්න ඕක පැතුරුපත් වලින් කරන්නේ ඕක නෙවෙයි පැතුරුපත් වලින් කරන්නේ ගණනය කිරීම ඩෙස්ක්ටොප් පබ්ලිෂින් කියලා වෙන වෙන වැඩ කරන එකක් මේකක් නෙවෙයි උත්තරේ අංක දෙක වෙන්නේ ඩේටාබේස් එක පුතේ මැනේජ් කරන අපි මෙන්න මේක 22 වල පොත් සාපෘත හිමිකරුවේ පහසු පරිහරණය සඳහා පොත් පිළිවෙල විස්තර දත්ත සමුදායක ගබඩා කරයි එක් එක් පොතෙහි මිල සඳහන් වන ප්‍රයිස් නම් වූ ශාස්ත්‍රය මෙම දත්ත සමුදාය වගවල ඇතුළත් වේ මෙම දත්ත වැඩිම මිලෙහි සිට අඩුම මිල දක්වා සංවිධානය කිරීම වැඩිම එකේ ඉඳලා වැඩිම එකේ ඉඳලා අඩුම මිල දක්වා සංවිධානය කිරීම කුමන තේරීම කළ යුතුද මොකද්ද පුතේ අවරෝහණ ඉතින් වැඩිම මිලේ ඉඳලා අඩුම එකට දානන මොකද්ද ඒක අවරෝහණ සෝට් කරන්නේ අවරෝහණ විදිහට දැන් අඩුම එකේ ඉඳලා වැඩිම එකට දැම්මනම් මොකද්ද ආරෝහණය නම් ඇසෙන්ඩින් ඩිසෙන්ඩින් නේ ඇසෙන්ඩින් කියන්නේ අඩුම එකේ ඉඳලා වැඩිම එකට ඩිසෙන්ඩින් කියන්නේ වැඩිම එකේ ඉඳලා අඩුම එකට මම ඒ දෙක කියලා දුන්න හැබැයි මේක නම් වලට පුළුවන් වෙනෝනේ අඩුම වැඩිම එක කියදලා පුතේ අඩුම කියන්නේ අවරෝහණ නේ එහෙනම් 23 බලන්න වැඩපතක A1 A2 A3 කොෂවල පහත සූත්‍රය ඇතුළත් කරලා තියෙනවා මේකේ අවශ්‍ය වෙන ෆෝල්ස් නිරූපණය වයි වේ දැන් මෙතන බලන්න සමානයි දෙකට වඩා විශාල දෙක එකට වඩා දෙක වැඩිද ඔව් එහෙනම් මෙතන අවුට්පුට් එක අනිවාර්යෙන් ට්‍රූ නේද ඔව් නන් ට්‍රූ මෙතන බලන්නකෝ B වඩා A විශාලද මේ අකුරු දෙකක් වැඩිද කියලා බලන්න පුළුවන්ද උනන් කරලා බලමු මේක මං හිතන්නේ ෆෝල්ස් කෙනෙක් කෙනා එනවා ෆෝල්ස් n එකට වඩා දෙක විශාලද ඔව් නමුත් මේකල ෆෝල්ස් නිසා මේක ෆෝල්ස් වේ එතකොට මට හිතෙන්නේ නම් A2 A3 තමයි උත්තරය කියලා දෙන අංක 4 කියලා මට උත්තරේ දෙනවා රන් කරලා බලමු අපි අපි කරලා බලමු මම ලා අත උස්සලා දෙක දන්නේ නැති නිසා මට පේන්නේ මම ඒක නම් කරේ නැහැ නේ වයිට් හරි බලමු තර කරලා ගන්න එනි මම Excel ගන්න වැරදුනට කමන්නේ මම හිතන්නේ උත්තරේ 4 කියලා ඔයාලට මම ෂෙයා කරන ස්ක්‍රීන් ෂෙයා කරන්නම් පේනවනේ ස්ක්‍රීන් එක බලන්න මෙහෙම දාමු මම දෙනවා මෙහෙ හරි ලියන්න ඈ සමානයි දෙක විශාල හෝ සමාන දෙක ඕන ඉතින් සත්‍යයිනේ පුතේ එහෙනම් අනිවාර්යෙන් ට්‍රූ වෙන්න ඕනේ බලන්න අවුට්පුට් එක ට්‍රූ එන්නේ ඒක හරිනේ එකට වඩා දෙක වැඩිද ඔව් ඊළඟ බලමු සමානයි මෙතන තියෙන්නේ ඒ අකුර පුතේ ඒ අකුර විශාලද බී අකුර එහෙම කිය කම්පයා කරන්න පුළුවන්ද බෑනේ අකුරු දෙකක් ඒට වඩා බී වැඩිද එහෙම කියන්න බෑ අපිට මෙහෙම නම් කියන්න පුළුවන් දැන් අපි ගත්තොත් එහෙම මේ මේක බලමු ඒක ට්‍රූ ඇයි හේතුව දැන් ඒට පස්සේනේ බී තියෙන්නේ මං කියුවේ තේරුණාද බී තියෙන ඒට පස්සේනේ එතකොට ලොකුයි අපිට දැන් මෙතන ඒ ලොකු නෑනේ බීට වඩා අකුරු දෙකක් නේ එතකොට මෙතන ඉරේ එකක් ආවා මේක ඉරේ එකක් ආවම කියන්නේ ඒක ඔක්කොට තේරුණාද කියලා මෙහෙම කරොත් නම් ට්‍රූ ඈ බී තියෙන ඒට පස්සෙන්ස එතන ට්‍රූ වෙනවා ඊට පස්සේ මෙතන බලන්න සමානයි and එක දාලා කැපිට සිම්පල් බලපාන්නේ නැහැ මේක දෙක මොකද්ද දෙකට වඩා විශාලයි සමානද එක සහ සහ කියන එක මේක ඒ විශාලද බී ඔකක් මොකද එන්නේ ෆෝල්ස් වෙනවානේ ඇයි හේතුව මේ ඇන්ඩ් එකේ හැටි තමයි මේ කෑල්ල සත්‍ය වුණාට මේ කෑල්ල අසත්‍ය නිසා ෆෝල්ස් නේ හැබැයි මෙතන මාරු කරලා තිබුණානේ මෙතන බී තිබිලා මෙතන ඒ තිබ්බා දැන් මොකද එහෙනම් ට්‍රූ වෙනවා තේරුණාද එහෙනම් වැරදි අංක උත්තරේ කියලා අංක 4 එන්නේ තේරුණා නේද පුතේ ඒක වැරදුනට කමන්න ඕල්ල මම කලින් කරලා නැහැ
වරදින්තර කියන්න. එහෙනම් 24ට උත්තරේ කියන්න බලන්න. රූප සටහන ප්‍රශ්නාංක 24 වගේ පොඩසක් නිරූපණය වේ. එහි දැක්වෙන සංඛ්‍යාවක සාමාන්‍යයගේ ලබා ගන්න විකල්ප ක්‍රමයක් අවශ්‍ය වේ. කියන්න බලන්න ඒක උත්තරේ මොනවද කියලා ඔයාලා. වැරදුනට කමක් නැහැ උත්තර දෙන්න. ඔයාලා දන්නේ නැති නිසා ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ අපිට වැරදුනාට. hina wenna ne kawurut meda oy hina wenna minissunu mukut da neida garadunada kisi prashnayak ne aye mata waradina ona da ne oyalata karaddi me mama hadu beheki mata waradina ewa ganan ganna epa weradi weradama minissu igena ganna kisi prashnayak ne waradunada karanna balan 24 magen kodasak sankhyawak saamaanyayak laba ganna vikalpa kramaya मैं की प्रश्न पे क्या है लाकारों का मंदन नहीं है जाऊँ लगती है ना वाले प्रश्न वाले गाड़ी लोग किधर ना मैं बीसी हाथर मागी වැඩපතක කොටසක් මෙහි දැක්වෙන සංඛ්‍යාවන්හි සාමාන්‍යකේ ලබා ගැනීම විකල්ප ක්‍රමයක් සෙවීම සඳහා ශිෂ්‍යෙක් පහත ක්‍රම භාවිත කරයි මේකේ මට හොයලා දෙන්නේ වැරදි එක මට හිතෙන්නේ වැරදි එක හොයන්න පුතේ මට හිතෙන්නේ මේ මේ මේකේ වැරදි ගහනවා ඇති මේක කෑල්ලක් අඩුයි කියලා මට හිතෙන්නේ ප්‍රශ්නේ මේකේ වැරදි එක හොයන්නකො අර හරියක නෙමෙයි මට හිතෙන්නේ මේකේ වැරදි එක ගහන්න මෙයා මේ ප්‍රශ්න කෑල්ලක් අඩුවෙන් මගේ කෝප්පෙදී ඇවිල්ලා දෙන්න පුතේ. ඒකේ අහනවත් එක්ක සත්‍ය නෙවෙයි අසත්‍ය කියන අහනවත් එක්ක මට හිතෙනවා. බලමු අපි ඒක කරමු. දැන් මෙහෙමනේ තියෙන පුතේ මම අගයන් ටිකක් දාන්නම්. ඔය විදිහට ඒ එකේ ඉඳලා දාන්නම් මෙතන තියෙන 12. හරිද? ඊට පස්සේ මෙතන තියෙන්නේ 2 වල 5 ප්‍රශ්නකේ අඩුවක් තියෙන එක 100 වල තියෙන 10. බලමු අපි ලියලා මම ඉස්සෙල්ලා ලියනවා මෙහෙම මම මේ හැරි ලියන්න සමානයි එවරේජ් නම් එක නම් අනිවාර්යයෙන් හරි එවරේජ් කියලා දාලා වරහණක් ඇරලා කෝෂ පරාසය ලියන මෙන්න මේ ටික A1C3 අනිවාර්යෙන් ඒ උත්තරේ හරි ඔන්න 9 ආව ඒ කියන්නේ මේ වගේ එවරේජ් එක 9 තේරුණාද එක අනිවාර්යෙන් හරි මම අහන්නේ මේක මන්ට ඉතින් අහනවාද සාවද්දි වගන්ති අහන බලමු දෙවෙනි එක හරිද කියලා දෙවෙනි එකේ තියෙන්නේ වරහණක් ඇරලා කවුද A1 එකතු කිරීම B2 එකතු කිරීම C3 ඊට පස්සේ ඔක තුනෙන් බෙදනවා ඒකත් හරිනේ 9 එනවනේ එහෙනම් දෙවෙනි උත්තරෙත් හරි තුන බලමු සමාන වලක වැරද්දක් නෙවෙයි ඒක ප්‍රශ්න වැරද්දක් දින ප්‍රශ්න මගෙන් ඇවිල්ලා නේද කෑල වැරද්දක නෙවෙයිද නැහැ සම් කියලා දාලා දැන් කෝෂ පරාසය ලියන මෙන්න මේ උත්තරය ඇවිල්ලා ඒක තුනෙන් බෙදනවා ඒකත් 9න් එනවනේ හැබැයි 4 වැරදි නේ මේක අහනකොට පුතේ සාවද්දිව ගන්තිය 9න් බෙදලා හරියන්නේ නෑ ඔක නේ සමානයි සම් කියලා දාලා වරහණක් අරගෙන මේක 9න් බෙදුවොත් වැරදි ඇයි හේතුව 3න් බෙදෙන්නේ ඔය සංඛ්‍යා තුන එතකොට වැරදි නා මේක පුතේ වැරදි කෙනා අහනවත් පේපර් එකේ වැරද්දක් දෙන උත්තරේ 4 දාගන්න ඔයාලා ප්‍රශ්නේ වැරද්දක් තියෙයි තේරුණාද අහනවත් මේ භාවිත කරයි කියලා දාලා සාවද්‍ය වගන්ති වන්නේ කියලා යටවත් තියෙන්නේ මේ කොක් කරලා මම ගත්ත එකක් නේ. එතකොට ඇවිල්ලා නැති ප්‍රශ්නයක් තියෙන්නේ ඈ. එතකොට වැරදි උත්තරය අර්ථ හතර මෙහෙම ගන්නත් පුළුවන්. සංඛ්‍යා මේකට කියන්නේ සිටයක් භාවිත නොකර. මෙතනත් අරනේ එකතු කරලා එන උත්තරේ තුනෙන් බෙදනවා. ඒත් හරින් උත්තර දෙකම හරි 4 තමයි වැරදි උත්තරේ. බල ලකුණු කරගන්න. හරි මේක කරන්න බලන්න. මේක දැන් ඔයාලා බැරි ඒවා තියෙන ඈ. මම උදාහරණ මෙන්න මේවා තාම කරේ නෑ. उत्तर
ඔක්කොම වර්ඩ් ප්‍රශ්න එකට නේ පාඩම් තුනේ ඒව එකට ගත්තා මේ 20 21 22 කරන්න එපා ඒවට උත්තර වම් පස්සේ දවසක් කරද්දී අපි කියන්නේ නැහැ දැන් කියන්නේ අපරාධයක් ඩේටාබේස් එක කියන්නේ නැහැ මම ඈ ඔයාලා කරන්න 19 කරන්න 23 කරන්න දැන් ප්‍රශ්න දෙක ඉවරයි අතෝසන පුතේ දෙක කරලා එවන ලේසි ඈ නේද YouTube එකේ ගිය මාසේ කරපු ටික තියෙනවා. මාස දෙකක් වගේ කරපුවා දිනා. අනිත් ඒවා Telegram එකේ තියෙනවා. ඉක්මනට කරන්න පුතේ. මෙන්න මේ දෙක කරන්න. කොළපාටින් හරි දාන ඒවා කරන්න බලන්න. 19යි 23යි කරන්න මේ තුන කරන්න එපා. ඒවා තව කරේ නෑ අපි ඈ. database කරේ නෑ. उत्तर प्रश्न उत्तर जनाधि दिलान मिसाल क्या नाम होते उत्तर दहा नामे टेक कर विसी तूना टा तूना बालों मुते वाला उत्तर हारी दी केला भी वादन सेकसी में मिन्न में पार्टी की मेक लेफ्ट अलाइन में आ सेंटर अलाइन में आ राइट अलाइने जस्टिफाई ना मिन्न में हम अपने नंबर वामा हरी में के वामा ने මැද හරි දකුණු පාටින් තමයි වෙන. එහෙනම් උත්තරේ අනිවාර්යෙන් හරි වමට එකෙල්ල කිරීම, මැදට එකෙල්ල කිරීම, දකුණට එකෙල්ල කිරීම. Very good. පහත ඔක කියන පුතේ සෑ වුණාට වර්ඩ් වල එහෙම නෙවෙයිනේ සෑ සංඛ්‍යාද තියෙන්නේ. නෑ නෑ එයා පෙන්නන්නේ එහෙම දැන් දැන් වර්ඩ් වල තියෙන මේ පැත්තර ඔහොම වෙලා තියෙන්නේ. වමට නම් දැන් වම් පැත්තර ලයින් වෙලා තියෙන්නේ මෙහෙම වමට ඒකයි අදහස් කරන්නේ. शिष्य නිර්මාණක ඉලෙක්ට්‍රොනික පැටපතක් වැඩපතක් තියෙනවා. ඒ කියන්නේ දෙකෙන් දෙක 2 4 6 8 එහෙම යන නැත්තේ. ශිෂ්‍යයා C එක කොටුව ලියන්නේ නැත්තේ කුමක්ද කියලා අහනවා. C1 100 එක. මෙන්න මෙතන සූත්‍රය අහන. මෙතන එලා දිනවල දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි. දෙවරක් 5 10යි. ඔහොනේ යන්නේ. सामानीमेख මෙතන ඊළඟ පහල පේන්නේ මෙතනනේ A mark 1 වැඩි කිරීම B 3 වෙන හේතුව මෙයා නියත වෙලා තියෙනවා වෙනස් වෙනවා මෙයා මෙතනින් වෙනස් වෙනවා මෙයා වෙනස් වෙවි පහල ඔකට කියන අපි සාපේක්ෂ ලිපිනයක් කියලා මෙයාට කියනවා නිරපේක්ෂ ලිපිනයක් කියලා වෙරි ගුඩ් පුතේ උත්තරය වාගේ උත්තරේ අංක 3 එන්නේ නේ උත්තරේ අංක 3 මේවා වැරදි ඇයි හේතුව A නියත වෙලා නැහැ නියතුනේ නැහැ කියන මොකද සමානයි ඒක වැඩි කිරීම b එක ලිවොත් එම පහල පෙරලිදි a එක a 2 වෙනවා b එක b 2 වෙනවා a දෙකේ වැලියු එකක් නැහැ එතකොට උත්තරේ බිඳුවක් එනම් වැරදි මේකේ ඉංග්‍රීසි අකුර නියත කළා හරියන්නේ නැහැ පහලට ඇදලා තියෙන නිසා වැරදි මේකේ මේ කෑල්ල හරි බට් මේ කෑල්ල වැරදි මෙයා නියත කරොත් ආපහු උත්තරේ
දෙක 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 තමයි පහළට එන්නේ. තේරුණාද පුතේ? එහෙනම් උත්තරේ අංක 3 එන්නේ. ඒක හරි අය අත උසනවා උත්තරේ 3 ආපුවයි 23ට 3 ආපුවයි. ඔව් අර දැන් කරු හරි ගියා ඉන්නවා 40 ගන්න. කරපු අත උසනකව 4 දෙනෙක් අත උසන. එතන වලට එතනම හිතන මම කියන්නේ හරි නේද? ඒ දැන් හරි කිය හරි කිව්වම 50ක් උසනවා. කරා කරපු අත උසනකව දැන් 4ක්. ඒකට හේතුව මේක නෙවෙයිද ඔය? ඔය කොන්ද මේ කසේ මේක ප්‍රශ්නයක් නෙවෙයිද ඔයාලා ඔය දින ඇත්තම තරහට නෙවෙයි කියන්නේ. ඕක වෙනස් කරන්න ඕන පුතේ. දැන් මේ අපේ රටේ වෙලා මේ මං එකයි මේ ගුරුරුගේ වැරද්ද ඔක වෙන මොනවද මේ අවුරුදු ගානක් ගුරු කරපු වැඩ ප්‍රතිඵලයක් කරම ඔයාලට වෙලා තියෙනවා. ඔයාලා විතර නෙමෙයි දැන් මේ Facebook එක බලන්නකො. ඒක හැටි නෙවෙයි මිනිස්සුන්ගේ නේද? කොච්චර Tamanට හානි කරත් ඒ මිනිස්සු කරන වර්ණනා කරන්නේ. ඒ හැටියක් නෙවෙයි මිනිස්සුන්ගේ. ඒක හොඳ නෑ පුතේ. වෙනස් වෙන්න දැන් මම. පොඩ්ඩක් බලන්න නේ. තටු ගහලා බලලා පොඩ්ඩක් එන්න ඉස්සරහ. ඉන්දපාවම හැංගිලා මී මී පැටවුඩි කියලා. වෙනස් වෙන්න බලන්න නේද? අයියෝ දැන් එන දැන් කින කරමු මේ මන්දන ඔය කරලා තියෙන 50 ගානක් අතීසෝ හරි ගියුවා. ඒනොට කරපු අතුසනක 4 දෙන අර හැමදාම මම නම් වශයෙන් කියන්න. මේත්මි තීක්ෂණ. ඔය දැන් කතා කරපු පුතා ලිහිණි ලිහිණි ඔය වගේ ළමයි 5 දෙනෙක් තමයි මේ හැමදාම ක්ලාස් එක උත්තර දෙන්නේ. නමුත් ළමයි මේ ක්ලාස් එක ඉන්න ඕන දැන් ඔන්ලයින් එන්න ගොඩ නමුත් 200 ළඩා ඉන්නවා මේ ක්ලාස් එකේ අපි ළමයි. ඩබල් මාත්‍රයි 200 එකතු. හරි එහෙනම් කරන්න 23 24 25 කරන්න බලන්න. 23 24 25 මොමු සජිත් කියන ළමයා අද මට අලුතෙන් හම්බුනේ. ලිහිණි හැමදාම උත්තර දෙන දරුවෙක් හොඳයි වෙරි ගුඩ්. මෙත්නි තීක්ෂණ දිලාන් නිසල් හැමදාම උත්තර දෙනවා වෙරි ගුඩ්. සජිත් කියන ළමයා අද එයා නම අදලා දොස්තර කියන දන්නේ නැහැ දැන් මෙයා ඉන්නේ ඉඩ නේද? රෙදිමුත් උත්තර දෙනවා නේ. ඉතින් ඔර කරකවද බිරි ළමෙක් කින් අපේ ඉතින් විතර අහන ප්‍රශ්න කවුද කිත්සිරි නේ තාස් මට හම්බ වෙන්නේ නැහැ නේද තාස් වලදී නෙගිටවල අහන්නපත් නේද අම්මුණ නම නෙගිටවන කොහොම හරි ඔය ඉන්න කට්ටිය ඉන්නේ ඕනේ අපි ඉස්සර ටීචර් සෙමිනා කරනවා පුතේ ඔය ටීචර්ස්ලා ගුරු වරණු ගන්න එක ලේසි ගුරුන්ට ගන්නන්නේ ගියාම අම්මෝ ආයෙන්නේ පහිත කරස් ළඟ ඉන්නේ නැහැ IT උගන්නන්න නෑනෝ මම හයි ස්කූල් එකේ මහාමාය පාව කරලා තමයි සෙමිනා ගියේ හයි ස්කූල් කරලා දෙන්න මත සයිස් ස්කූල් විශ්වවිද්‍යාලෙන් කරලා දෙන සෙමිනා ඉන්නවා නිකන් පහිත කරස් ළඟ ඉන්නේ අය අපි උගන්න ගත්තම ගණන් කර අය පොඩි ඒකල් පොඩි කොල්ලෝනේ ඉතින් අපි ගියා මාටි අපි 2010 විතර මේකෙන් තමයි මීට අවුරුදු 10කට කලින් ඈ ගණන් ගන්නෑ ඉතින් මම ඒතකොට යාලා වයස ඉතින් අවුරුදු 40 50 ඉන්න ගුරුවරුනේ ගොඩක් නුවර ස්කෝර් එකේ ඉන්නේ ගොඩක් තරුණ අය අඩුයි පුතේ IT කරන්නේ ගොඩක් වයසකට පොද හේතුව මේ IT ගත්ත පත්තීන් නෙවෙයි යා හේතුව මේ IT පත්තීන් තමයි මේ අපේ මේ මේ මාතලේ අර හිමි ඉන්නේ ගොඩක් කොහොම මං කියන නුවර කොළඹ ඉන්නේ මුතේ එයාලා මැත්ස් එහෙම උගන්නලා මැත්ස් කරන වගේ ගොඩක් ගුරුවරු එයාලා අර කුස් පොඩි හයි ස්කූල් මහාම ඒ වගේ යන්නේ නෑ එයාලා ඒක මැත්ස් කරු ගම IT තෝරගන්න IT කරන විතර එයාලා අවුරුදු ගාන ඔක IT කර කර ඉන්නේ එයාලා ඉතින් අපිව ගණන් ගන්න නෑ කියලා මම නම් කරන්න පුතේ වයස 50 වුණා මට ප්‍රශ්නයක් නෑ සෙමිනරි ගාස මම ගුරුවර එයා ගෝලේ අහනවා මම ප්‍රශ්න නැගිටවල අහනවා ප්‍රශ්න දෙකයි තුනයි අහන්නේ කට්ටිය සද්ද නැහැ මේ ටී සෙමින එක පැය 4 නම් පැය 4 නේ බෑටන සෙමින කරා උදේ 8 හවස 5 පහ වෙනකම් මීට් නැහැ කට්ටිය නැත්තම් අමාරු නැත්තම් Facebook යනවා YouTube යනවා අය මුකුත් නැහැ දන්නවා කමන්න කොහෙලා හරි ටොපිය එනවා කියලා දන්නවා ඒතර කොහෙ ගුරුවරු කියලා බලන්නේ ප්‍රශ්න අහපු ගාම තැනිතරව ටීචර් කියන බලන්න උත්තරේ මොකක්ද කිව්වම හරි නේ ඔයාලත් එහෙම අල්ලගන්න දුන මට ක්ලාස් ආවන ක්ලාස් නැහැ නේ ඔයාලා සදොස් කියන්නේ පුතේ නිදොස් කියන්නේ නිවැරදිනේ සදොස් කියන්නේ වැරදි. හරි මට එහෙනම් මේකට සමිති කියන බලන්න පුතේ උත්තරේ 24ටයි 25ටයි 24ට 4 වෙරි ගුඩ් 25ට 1
අපි බලමු කරලා හරියද කියලා යාගෙන මම වෙරි ගුඩ් කිව්වේ උත්තර දුන්නට හරියද නැහැ බලමු මම මතකත් නැහැ මට මේ උත්තර මොනවද කියලා විභාගයේ පෙනී සිටින සිසුන්ගේ නම් සහ ඔවුන් ලබාගත් ලකුණු ප්‍රතිශත දැක්වෙන ඉලෙක්ට්‍රොනික පැතුරුම්පත කොටසක් රූපය ඔවුන් ඇගේමඩ ලක් කරනුයේ අඩුම වශයෙන් 40ක් ලබාගත් විටේ ආ 40ක් ගත්තොත් පාස් වල 40 කියන්නේ පාස් එසේ නැති විට ෆේල් ඒ කියන්නේ 39ක් ෆේල් 40 පාස් සී තීරුවේ සිට පහළ පිට පාස් හෝ ෆේල් ලබා ගන්නට ආ සී තීරුවේ කියන්නේ නම් බලු මේක සමානයි බී දැන් මෙතන බලන්න 40 නමුත් ෆේල් වෙනවා නේ මං දානවා 40 40 40 දැන් B2 වල නැගේ තියෙන 40 40ට වැඩිද නැහනේ නැත්නම් ෆේල් වෙනවා වැරදි 40ක් පාස් මේදී අඩුම 40ක් ගත්තොත් පාස්ලු 40 පාස් එහෙනම් ඒක වැරදි කොන්දේසි වැරදිසාව වැරදි 40ට වඩා වැඩි නම් ෆේල් අපේ අම්මෝ ගල් වලින් ගහයි වැරදි නෙමේ ෆේල් වෙන්න බෑනේ මේ අගයන් එක මාරු වෙන්න ඕන 40ට වඩා කුඩා නම් ෆේල් එහෙම නොවේ නම් පාස් මේක බලන්නකො 40ට වඩා කුඩායි හෝ සමාන වුණොත් ෆේල් වෙනවා වැරදි නේ එතකොට මේකත් වැරදි උත්තරේ මන්නාගේ උත්තර අංක 3 ඕන අපි ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම් උත්තරේ අංක 3ක 7 මොකද හේතුව 40ට වඩා කුඩා නම් තමයි ෆේල් කරලා තියෙන්නේ එහෙනම් 39 ෆේල් ලා දැන් මන් දානවා 40ද 40 40ට වඩා කුඩාද නැහනේ නැත්නම් දෙවෙනි වගන්තිය වෙන්නේ පාස් වෙනවා හරි බල උත්තරේ තුන ගහපු අය තුස්සන්න බල දිලන් මිසල් ඉන්නවා වෙරි ගුඩ් බලමු මෙත්නි තීක්ෂණ දහම් කොඩිතුවක් වූ සදීෂ වෙරි ගුඩ් ගොඩක් ඉන්නවා බලමුද අපි ඔක්කොට කරලා ඔය වගේ එකක් නේ මම ලියන්නම් මෙහෙම ඩේවිඩ් නම් මනම් කතා වුනේ නැහැ හරිද අපි හිතමු මෙන්න මෙහෙම මේ මේ අගයන් ටික තමයි බී වල මෙතන තියෙන්නේ 65 අය කවුද පුතේ තියෙන්නේ 36 40 ඊළඟට තියෙනවා 70 දැන් මම මෙතන ලිව්වා කියන්නේ සමානයි if නේ අපි ඔය කරානේ if වරහන් ඇතුලේ මම කියන මගේ තුන්වෙනි උත්තරේ මම ගහන්නේ b2 විශාලයි 40 කමා එහෙමනම් පාස් 40ට වඩා කුඩා නම් ෆේල් නේ ෆේල් 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 එහෙම නොවේ නම් පාස් බල මෙයා ෆේල් ඉන්න බලන්න 40ට වඩා b2 40ට වඩා කුඩා නම් b2 නේ b2 මතර මම ලියන්න b1 ඉඳලා b1 එක ලියන්න ඕන මම හරි නේ පාස් මොකද මම ඉන්නේ b1 ඉඳලා අගයන් දැන් මගේ b1 ඉදලා ලියන්න ඕනේ මෙතන මොකද මේ මාක්ස් දාලා නේ මෙයාලා එනින් මමත් මේක වෙනස් කරන්න කට් කර ගන්න දැන් බලමු b2 දැන් හරිය හරි නේද දැන් ඔය වෙනස් කරම අගයන් වෙනස් කරා පාස් එහෙනම් බලමු මෙතෙන්ද දාලා මෙයා ෆේල් වෙනවා හරි එතකොට 40ක් පාස් වෙනනේ මේ 40 පාස් නේ හරිනේ මගේ දැන් බැරිලා මේක ගෙවුවොත් මොකද වෙන්නේ ඔන්න බලන්න මගේ එක හරි මම මෙතන ලියන්නම් මේක මම මේ සූත්‍රය කොපි කරනවා මෙතන ඊට පස්සේ මම මෙතන වෙනස් කරලා කුඩායි සමාන දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න කුඩායි සමාන දැම්මොත් මෙයා 36 ෆේල් වෙයි sorry එයා පාස් 36ක් පාස් නේද කරේ නේ තේරුණේ වැරද්ද ඒක නිසා ඒක වැරදිය හරි මේක නම් ආව අනිත් එකේ නේ උත්තරය ආයි මෙලි සමානයි if මම ලියන්නේ හතරෙනි එක b2 කුඩායි සමානයි කියද 40 නම් fail නේ fail එහෙම නොවේ නම් pass මගේ උත්තරය අර ඒ උත්තරේ තුනේ ඉන්නේ ඔක pass එයා පාස් වුණා මෙයාත් 40ත් ෆේල් වුණේ දැක්කනේ 40ත් ෆේල් වුණා නේ ඇයි 40 40ට කුඩාද නැහැ කියලා මේ 40 40ට කුඩාද සමානද සමාන නම් ෆේල් වෙනවා එතකොට වැරදි
හතරිය පාස් වෙන්න ඕන. හරිනේ තේරුණා නේද මේක? හරි. එහෙනම් අපි බලමු 25ට උත්තරේ මට chat එකෙන් දාන්න බලන්න ඔයාලගේ උත්තර බලන්න. ඔය ප්‍රශ්න පොඩි අවුලක් ආවා. ඒ මට මතක අපි සාකච්ඡා කරා. පාසල සිසුන් 1000 කට අධ්‍යා ලබා දෙන ශ්‍රේණියනු සිසුන්ගේ ව්‍යාප්තිය දක්වන රූප සරණක් තියෙනවා. මේක සදොස් එක අහන්නේ. සදොස් කියන්නේ වැරදි කෙනා. एक पहाते मे उम दाहन मे भाग पंसी मे भाग की पंसीना मे बनी मे क्या देशीय पणहा हय नमे श्रेणी देशीय पणहा देशीय पणहन मे भाग इटा चुट्टा कड़ीना एक हय एकोलहासी विशिपहाट वैडिये सिटी दें मेकल अभी गोत्तेम मेक पंसी पंसी मेकल देशीय पना एक वैडिये सिटी कर वरुत एक तुलसी हेतपा वैडियन बे वैडियो बैन तुलसी हेतपा मेकल इतनी वैडियो बैंक कैल पंसी आई ऐना वरुतरे अंत इकने हतर निवे उत्तरे एक श्रेणी वाल මෙහා 370ට වඩා වැඩි වෙන්න බෑ සනාසනෝෂි. එහෙම කියන්න බෑ පුතේ. නේද? එයි දැන් උදාහරණ මේ කෑල්ලම 500 නම් මෙන්න මේ කෑල්ල 250 නේ. එතකොට වර වෙනදි මෙන්න මේ කෑල්ල ලොකු වෙන්නේ කොහොමද? මේ කෑල්ල කොහොමද 250ක් තියෙනවනේ. එතකොට 250ට වැඩි වෙන්නේ මේ කෑල්ල. එතකොට 290 කියලා ආසනෝෂි. දැන් මේ කෑල්ල මීරක් ඇදලා චූටි කෑල්ලන්නේ. එතකොට 370ට වඩා වැඩි වෙන්න බෑ නේ. हितला गांडरी करंट पुलवां मन की करंट पुते पहलव पुलवां चट्ट उत्तर दाण पुते अलगे इसलिए पहल कर अपहल उत्तर दाण वाले चट्ट की वदन सकस मुदुकांग संबंध पहत प्रकाश सलकन्न पहल उत्तर देना है अतु संड कम दिया चट्टे कुदान उत्तर पहालवट मट कि उत्तरे उत्तर बल उत्तर हर दिखे वध शख सुखाई लेखन के शिलोन तनि वचने श्रीलंका वचन दिखे प्रतिस्थापने मनोहर वचन उड़न विनस्था रीप्लेस लेखनेक पतुले पमन पिटु अंक यदीमट एट हकीवे एकनांग वेरदि पुते पिटु अंक उडिमुद्दान्न पुलुवा उडिंदान्न पुलुवा पिटु अंक उडिंदान्न पुलुवा पेनद मम एक मट हितेने ए पमनि किला मट हितेने उत्तरे बीत वेरदि किला इदेनै दन्न हेतु दन पुते दकुनट नेवेनि जस्टिफाई वलिन दकुनट नेवेनि हदन දෙපැත්තම කෙලින් තියෙන ජස්ටිෆයි කරා මේ මෙහෙම දෙපැත්තම හරි කෙලින්නේ දකුණට විතර නම් අපි මෙහෙමයි දාන්නේ ජස්ටිෆයි වලින් කරන්නේ දෙපැත්තම කෙලින් කරන එකනේ දෙපසම හරි කෙලින් තියාගන්න දකුණට විතරක් හදන්නේ රයිට් ලයින් එක. ඒතර බීත් වෙර පිටුවංක
පහල විතරක් නෙවෙයි පුතේ උඩිමුත් දාන්න පුළුවන් මොනම් පෙන්නන්නම් ඔයාලට වර්ඩ් ඕපන් කරලා අපි යමු මෙතන insert ගියොත් insert page number මේකේ page number top of page මේ පටන් ගන්න top උඩින් දාන්න පුළුවන් top bottom ඕන තැනකින් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ එහෙනම් උත්තරේ එන්නේ කීයද පුතේ උත්තරේ අංක 1 එන්නේ පුතේ බලමු මං 1 දාපු අය උත්තර කියන්න b වැ පුතේ දකුණු ඉග දෙක සමව හැකේ ලේඛනයේ ඡේදයක් දකුණු ඉම දිගේ සමව පෙළගස්සුන්ට ඒක හැබැයි දකුණුමුත් වෙනවා b හරියත් වගේ එහෙනම් දකුණවම දෙකමනේ හරියු උත්තරේ නะ බලමු උත්තරේ කීයද ගහලා තියෙනවා 15 15 3 ගහලා තියෙනේ ඕන්න බලමු අපි මාක් කීටි අරන් එක හරිය අනිවාර්යෙන් මේ මේක මේක බැරි නෑ හැබැයි දකුණටත් හදන්න පුළුවන් ඕන්න මම පෙන්නන්නම් ඔයාලට දකුණෙම පමණක් කියලා නැහැ හැබැයි නේද දකුණත් හදන්න පුළුවන් පෙන්නන්න බලද අපි මෙහෙම සමානයි r k n d ගහලා වරාණක් එක මාක් ඉන්නේ බලමු ෂුවර් දැන් ඕකම ඔන් ඕල් ගහලා මේ දැන් ඔන ලෙෆ්ට් ලයි වමට විතරයි කෙලින් ගලා පේනනේ වමට විතරක් ඔන සෙන්ටර් ඔන බලන්න දැන් තියෙන්නේ වමට දැන් සෙන්ටර් මැදට දැන් රයිට් දකුණට දැන් දෙපැත්තම කෙලින් එතකොට හැබැයි මේ බලන්න ජස්ටිෆයි කරාම මෙහෙට කෙලින් තියෙනවා බලමු උත්තරේ. ඒකයි මා කියන්නේ බලමු 2010 බලමු. මගේ නම් මතේ 1 කියලා B තමයි චුට්ටක් හරි. දකුණ ඉම දිගේ සමව පෙළගැසෙන හැයට හැකි වේ කියන එක. හැබැයි ජස්ටිෆයි එකේ හරියු උත්තරේ නම් දෙපැත්තම කෙලින් යන දෙපැත්තටම. අවල කියන්නේ 3 කියලා නේ. ඡොඩක් මා කියන්නේ බලමු අපි 2010 15 ප්‍රශ්නේ. මා කියන්නේ බලමු. 2010 15 ප්‍රශ්න චුට්ටක් බලමු මේක ෂුවර් නෑ මට දකුණට හැබැයි ජස්ට් එකෙන් බැරි නෑ දකුණත් කෙලින් කියන හැබැයි යා දෙපැත්තම තමයි කෙලින් කරන්නේ අපි කොහොමවත් මාකින්නේ බලලින් පුතේ යම් ආයෙ යන නා ගන්න ඕනේ නෑ නේ 2010 15 නේ and then CQ it පහළේ තුන තාවෙදී පහළේ තුන හරි ඔයාලා ගැහනිය 15 තුන ඒ කියන්නේ එතනින් කියන්නේ දකුණට පුළුවන් කියලා අදහස ගන්න ඇත්තේ හැබැයි මතක තියාගන්න justify එකෙන් දකුණට විතරක් නෙවෙයි වමටත් ගන්න එදි ලේඛනයේ අඩංගු ඡේදයක් දකුණු ඉම දිගේ සමව පෙළ ගැසෙන්න දෙයි හැකි වෙයි ආ කියන්නේ හැකි වෙයි කියලා අදහසින් අර දකුණට පුළුවන් කියන අදහස තමයි එනම් උත්තරේ 3 හරි A සහ B තමයි ඔයාලා උත්තරේ හරි ඒ 3 දාපු අය බලපන් නම් කියන 3 දාපු අයගේ මම නම් කියන්නම් ගොඩක් අය මේ එක දාලා දෙන්නේ නේද ඒක 3 දාපු අයගේ තර නම් කියනවා ගොඩක් අය එක දාලා දෙනවා ඕෂදී හරි ලිහිණි 4 මේ 4 වැරදි පුතේ 3 මෙත්මි හරි සනුත්ගේ 4 වැරදි වෙතුම් මේදාවි හරි තව වෙන දමින්දගේ හරි කිත්සර ලහිරු හරි සුරේෂ් හරි යේනුලි බෑ භාග්‍ය හරි මිනුර හරි ගොඩක් අය හතර ගහලා තියෙන්නේ හතර වැරදිය යේනුලි හරි සමිදි යශෝදරා හරි චාරුක හරි තේරුණනේ උත්තරේ තුන මාකින්නේ තියෙන අපිට තර්ක කරන්න බෑ මේක තමයි මතක තියා දකුණට පමණක් නෙවෙයි දෙපැත්තටම පුළුවන් ඈ නමුත් මෙයා කියන්නේ ඉතින් දකුණටත් එකින් පුළුවන් නේ හරි එහෙනම් 16 කරන්න බලන්න අපි එකින් එකට යමු 16 වල උත්තර දාන්න විතර මම උත්තර හරි අයගේ නම් කියලා වැරදි අයගේ නම් කියන්නේ නැහැ බලන්න එපා හරි අයගේ විතරයි නම් කියන්නේ මම අහන්නේ 16ට 17 නෙවෙයි එහෙනම් අපි බලමු මේක උත්තරේ මේදාවි හේරත් කියන්න බලන්න පුතේ උත්තරේ 16ට 3 16ට 3 බලමු වාගේ උත්තරේ හරියි කියලා
මෙන්න මේ ලිපින සලකන්න මේක වැරදි ඇයි පිටිපස්සේ නියත කරන්න බෑ කියලා මං කියලා දෙන නියත කරද්දී මේ අකුරට පිටිපස්සෙන් දාන්න බෑ මේක හරි නේද කෝෂ කොලම් එකයි රෝ එකයි දෙකම නියත කර මේක පහයි මෙහෙම ලියන්න බෑ නේද මේක හරි නේ B සහ D පවන උත්තරේ තුන පාර උත්තරේ හරි අංක තුනනේ දෙන්න පුතේද නිවැරදි ආකාරය වන්නේ බර උත්තර තුන ගහපුවා කවුද කියලා 16ට ගොඩක් අය දාලා දෙනවා මේ දාවිගේ හරි මෙත්නි හරි ලිහිණි හරි ඊට පස්සේ නිලාන් විශාල හරි සවින් හරි යසෝදරා හරි නේද ඊට පස්සේ සදීෂ හරි මිනුරා හරි කවිදු හරි කිත්සර උදාර දහම් දම්සෙත් නේද දමින්ද දමින්ද ඊට පස්සේ හරියට නේද වාග්ය හරි සමිදි හරි නෙත්මින විනාය සන්තුෂි තෙරුණි තිමිර චාරුක තමෝද්‍ය කිමදෙනෙක් හරි තේරුණා දෘතිය එක උත්තරේ අංක තුනේ 14 උත්තරේ කියන බලන එක මට 17ට පැතුරුම් පතක පේලියක සහ තීරුවක ඡේදනය හඳුන්වන්නේ ඒක මට කියන්න බලන්න දමින්ද උත්තරේ කියන බලන්න මට දමින්ද මොකද දෙන්නේ උත්තරේ 14 කොටුව 3 ඕ වෙරි ගුඩ් පොටුවනේ කෝෂයක් කියලා අපි කියන්නේ මේ මෙහෙම මේ ප්‍රෝ එකයි කෝෂ මේ කොලම් එකයි එකතුලම හැදලා මොකක්ද මෙන්න මේ පොටුවක් කෝෂයක් සෙල් එකක් කියලා කියන උත්තර අංක 3 වැඩපොත නෙවෙයි පුතේ වැඩපොතක් කියන වර්ක් බුක් එකක් ඒ වැඩපොතේ වර්ක් ෂීට් ගණනාවක් තියෙනවා උත්තරේ අංක 3 එහෙනම් 18 කරොන් බලන්න අපි 18 සමානයි b ඩොලර් මාක් 2 දන c 2 ඒක d 3ට පිටපත් කරා නම් සූත්‍රය අහන ඉක්මන කරන්න તો ගොඩක් අය මම නම් කියන්නේ නැහැ මිතර 50 කියලා නම් නම් කියන්නේ ගොඩක් වෙලා නැහැ මම බලන එක උත්තර බලන මම වල මේ දාලා තියෙනවා ගොඩක් අය 2 ගහලා තියෙන්නේ නේද බලමු මට සමිදි කියන බලන්න පුතේ උත්තරය වාක්‍යය දා දෙන්න. දෙවැනි එකට හරි බලමු සමානයි ඩොලර් මාක් b ඩොලර් මාක් 2 ධන c 2 නේ තියෙන්නේ. ඕක c 2 ඉඳලා d 3ට. c 2 ඉඳලා d 3ට. හරි අපේ හිතමු ඕක ඉස්සෙල්ලාම c 3ට ගෙනාව කියලා හිතන්නකො. c 3ට ගෙනාව නම් මොකද වෙන්නේ? ඉතින් ඉතින් නේ ඩොලර් මාක් b ඩොලර් මාක් 2 ධන c 3 වෙනවා හැබැයි මේක හරහාට අදිනවා දැන් උදාහරණයක් මෙතෙන් ගෙනල්ලා මෙතෙන් නේ එහෙම නැදින් මෙතන c 2 ඉන්න කෙනා අනේ එයා කියවද d 2 වල ඉන්නව නම් d 3 හරි හරි එහෙනම් මොකද මේ මෙතෙන් ගේනවා මෙයා වෙනස් වෙන පහළ නේද d 2 වල ඉඳලා මෙතෙන් මෙතෙන් ගෙනාව මොකද වෙන්නේ පහළට ඇදලා තියෙනවා. එහෙනම් පහළට ඇද්දා නම් මොකද වෙන්නේ? මෙන්න මේකනේ C3. දැන් බලන්න B2 මොකද උත්තරේ දෙන්නේ? B2 B2 5. C3 කියන උත්තරේ දෙන්නේ 5. 5යි 5 නම් කියලා 10 හරිනේ. D2 වලලු තියෙනවා. එයා පහළට ඇද්දා. අදිනවල මොකද වෙන්නේ? මේ කෝෂයේ නියත වෙනස වෙනස් වෙන්නේ නැහැ. C2 C3 වුණා. C3 දෙන අගය කියලා 5. b 2 දෙන අගය කියලා 5 5යි 5යි 1 3 යන උත්තරය කී දෙන්නේ 10යි කියලා උත්තර අංක 2 රේ සාපේක්ෂ ලිපින සහ නිරපේක්ෂ කෝෂ ලිපින තමයි අපි උදේ කතා කරන්නේ එහෙනම් 2011 කරන්න බලන්න 2011 14 15 දෙකම කරන්න ඕනේ දෙකම කරන්න
ट्यूट लगा ना मे बैठे अमा ठीक है वो पहले लगा अकूर टेक सूम कर इतर प्रश्न मगेटे नमीत නම් ගුරුමනේ වැරි ගුඩ් පුතේ හරි වැරදුනට ගමන බලමු මෙයා කියනවා සමානයි මින් a1 to a9 a1 to a8 a1 කියන්නේ මෙයා a8 කියන්නේ මෙයා එතකොට මේ කෝෂ පරාසය තුල මින් එක ගැහුවොත් මොකද උත්තරේ එන්නේ අපිට සමානයි මින් මින් එකෙන් කරන්නේ මොන අගයද ගන්න එක අඩුම අගය ගන්න එක එහෙනම් මේ කෝෂ පරාසය අඩු මගේ කවුද 20 තිනා 15 තිනා 30 45 20 කවුද 15 නේද එහෙනම් උත්තරේ අංක 4 එන්නේ මුද 15 කියන්නේ අඩු මගේ A කේ ඉඳලා A8 දක්වා තියෙන මින් කියන්නේ අඩු මගේ අතෝරයි ඒක හරියට සන බල අඩු මගේ උත්තර 4 ආපුවයි වෙරි ගුඩ් ගොඩක් අයගේ හරි නේද 50 ගානගේ හරි 141කින් 50 ගානක් හරි නේද? පැතුරු උපත් මුදුකාංග සම්බන්ධ පහත දක්වරි වගන්තුලි නිවැරදි වන්නේ කුමක්ද අහන්න. පේලියක හා තීරුවක ඡේදනයේ নিরপেক্ষ වෙන්නේ නැහැ. පේලියකයි තීරුවකයි ඡේදයට අපි කියන්නේ කෝෂයක් කියලා නම් වැරදි. නිවැරදි ගන්න. තීරුනාමය හා පේලියක සංයෝජනයෙන් කෝෂ නිරු කෝෂ ලිපිනයක් නිරූපණය වෙයි. ඒක නම් හරිනේ. තීරුනාමය කියන්නේ A उदाहरण उत्तर अंक देख दुरे हरे मेघना अड़मागे मेदर अड़मागे पहालवने එතන උත්තර අංක දෙක. හරි. වෙරි ගුඩ් අක්කා එක දාලා තේරුණනේ පුතේ වැරද්ද යාගේ. හරි. මින් එකෙන් අඩුම අගය මැක්ස් එකෙන් වැඩිම අගය. එහෙනම් 16 17 18 කරන්න පුළුවන් වල. ඉක්මනට කරමු මේ තුනද? ඉක්මනට කරන්න බලන්න මේ තුන. अत उसान पुते इवरा लिहिनी इवरा वेरी गुड करा नित्य कर विलाव देना कर සදේශ දේශාන් කියන්න බලන එන උත්තර පුතේ 16 කියද එක එක 17ට ඇන්සර් එකට 16ට 2 17ට 1 17ට 1 16ට 2 18ට दहाड़
එහෙනම් මට 18ට කියන්න බලන්න කවුද අපි හමු ලිහිණිගේ සර් හරියටම ෂුවර් නෑ 18ට දැම්මේ 3 හරි බලන්න වැරදුන කමන්නේ මුතිය වදන් සැකසුමකින් සේව් කරාලු මෙන්න මේ නම txt text1.rtf ගොනුව සකසා තිබේ එම ගොනුව සංස්කරණය කිරීම පසු මේ backup.txt ලෙස සුරකිව දැන් නම වෙනස් සේව් කරලා තව නම වෙනස් කරන්න මොකක්ද අනිවාර්යෙන් සේව් as යන්න very good පුතා ඔයාගේ උත්තරය හරි සේව් කරප එකක් වෙනත් නමකින් සේව් කරනවා සේව් as යන්න first time අපි සේව් කරනවා ෆයිල් සේව් යන්න පුළුවන් සේව් කරලා තියෙන දයක් වෙනත් නමකින් යනවා නම් සේව් as යන්නම ඕන මයික් ඔෆ් කරන්න පුතේ නැත්නම් ගෙවලු රන් වෙනවත් එක අපිට නේද උත්තර දිලා මයික් ඔෆ් කරන්න ඕන වදන් සැකසු මුදුකවල භාවිතන වගු සම්බන්ධ නිවැරදි වන්න කෝෂ දෙකක් හෝ වැඩි ගණනක් සංයුක්ත කළ හැකි කෝෂ එකතු කරන්න බුල අපි කියන්නේ මර්ජ් කරනවා කියලානේ ඒක හරි තීරුවක් හෝ පේලියක් මකන්න බැළු බෑ පුළුවන් මකන්න අපි ඩිලීට් කරේ තීරු පල්ල උස වෙනස් කර නෑ වෙනස් කරන්න බුල අපි කරා වෙනස් නේ කෝෂ ස්ප්ලිට් කරන්න බැරිද පුළුවන් එහෙනම් උත්තරය අංක 1 කෝෂ එකක් හෝ කීපයක් එකතු කරන්න බුල මර්ජ් කරන්න බුල අපි අර ටයිම් ටේබල් එකේම නේ ඉන්ටර්වල් එකේම දැන්නේ කතාවක ඇති ඉමේජ් එකක් රූපයක් සීල්වෙන් වමේ සිට දකුණට චලනය කිරීම. ඇයි අපි animations කරේ නැද්දයි අර ඔයාලා නප්පා කරේ loading කියලා එකක් කරාමද මේ රූප කෑම දාලා ඔක loading කියලා මේ පැත්තට ගෙනිච්ච මොකෙන්ද? animations නේ. උත්තරය අංක 3. ඇයි animations අපි දැම්මේ animation එකක් දාලා ඒක අර left to right කියලා දීලා මද loop වෙන වාර කර දීලා කරේ. කදා පිරිසැලසුමින් කරන පුතේ පේන විදිය වෙනස් කර reading view ද sort view ද අන්නේ සංක්‍රාන්ති කියන කතාවකින් කතාවකට මාරු වෙන දෘශ්‍ය මායාව ඒක වෙන අර මෙහෙ මෙහෙ වෙවි යන ඒවා ඒවා slide design කියන අපි තෝරගන්න background එකේ පෙනුම එහෙනම් උත්තරේ හරි දුවගේ සජීවණය තමයි මේ විදිහට group එකකට දාන්නකොට වමේද අනික දැන් මෙත් අපි වමේද දකුණ අපි දැන් loading කියලා දැන මතද නේ 18 උත්තරේ 3 තේරුණාද උතේ එක අපි animation දැමන අර loading කියලා එකක් දැමේ animation යන දැන් මෙතන නේද correct එකක් එහෙනම් 2012 කරොම් බලන්න ඔයාල ඒකේ 16 දක්වා කරන්න 16 දක්වා ඔයාලා කරන්න ඉක්මන කරමු 13 14 15 16 අද තේජයර යන්න එපා තේජන වහලද අද බෑ use කරන්න ඔයාලට එතන ගිහලා මට කෝල් කරන්න පස්සේ වහලා කියන්න එපා ටියුට් ගන්න අද බෑ හෙටයි අනිද්දා විතරක් පුළුවන් ඊට සැයි දිගටම අරින්නේ නැහැ වහලා දාන
ඉවර උසන්න පුතේතර මම දන්නා ගොඩක් අය ඉවර නම් මේක ඉවරයි කියලා. එක එකක් ඔය ඉවරයි හත උසන්න කියන්නේ නැත්තම් ඔයාලා ගොඩක් අය අත උස්සව වෙන හැයි කියන්නේ මම හිතන්නේ ඉවර නැහැ. බය වෙන්න එපා හැමෝගෙම මම අහන්නේ කැමති අය විතර අහන්නේ. ඉවරයි අත උස්සන්න. ඊට පස්සේ මම කැමති අය කියලා අහන්න වෙනවා. උත්තර දෙන්න කැමති අය කියලා එයාගෙන් අහන්න නේ බය වෙන්න එපා. එතන මට ඉවරද කියලා හිතා ගන්න පුළුවන් නැත්තම් පුතේ මට අදහසක් ගන්න බෑ නේ ඔයාලා ඔය පැත්තේ ඉවරද නැද්ද මුකුත් මම දන්නේ නැහැ. ඒ නිසා ඉවර නම් ඉවරයි කියලා අත උස්සන්න. මම එයාලගෙන් අහන්න ඊට පස්සේ මම ඊළඟ ස්ටෙප් එකේදී අහනවා කැමති අය අත උස්සන්න කියලා. ඒ කැමති අය අකමැති අය ටක් කළා අදහ ගන්න අස්සේ අත. නේ? එයා අස්සේ අත ගහ ගන්න. ඉවරයි අත උස්සන්න. කැමති අය උත්තර දෙන්න කිව්වම පස්සේ ඉවර උරුමනාට උත්තර දෙන්න බයගොල්ලෝ ඉන්නේ එයාලා අස්සේ අත ගහ ගන්න. නේ? පුටු අස්සේ අත ගහගෙන ඉන්නේ එහෙම. අත පාත් දාගෙන නේ. හරි දැන් ගොඩක් අය කරලා නේ එහෙනම්. එහෙනම් මට දැන් අත් පහක් දානක් උත්තර දෙන්න කැමති අත උස්සන්න. අපි යමු වාක්‍යයක්. වාක්‍ය කියන බලට 13 ඉඳලා ඔයාලා උත්තර ටික අපිට 13ට 2 13ට 2 14ට පුතේ 3 15ට 1 16ට उत्तर हरिदी आचार्य සංවිධානාත්මක ආකාර ගොනු ආචරණය කිරීම ෆෝල්ඩර් බාල් ඔව් පිළිවෙලට තියාගන්නනේ අර මගේ ගාලන මම යනකොට වෙන වෙනම දාලා තියන් ඉන්නේ නම් උත්තරේ හරි වෙරි ගුඩ් ගොනු සංවිධානය කරන්න තමයි අපි ෆෝල්ඩර් භාවිත කරන්නේ වෙරි ගුඩ් වාග්ය වදන් සකසන මුදුකාංග බාල් සකසන ලේඛනයේ යෙදු පියවර් අස් කිරීම අන්ඩු උත්තරේ 3 ෂෝට්කට් කන්ට්‍රෝල් ඉසෙට් නේ මේකෙන් කරන්නේ පේස්ට් මේකෙන් කරන්න පුතේ මොනෝහරි තැනක ෆෝමැටින් එකක් එක මම කරලා දෙන්නම් වලට ඔන්න මම පොඩ්ඩක් දෙවිනි මම කරලා දෙන්නම් වලට බලා ගන්න මම වර්ඩ් ගන්නම්කො මේ ඉරි ගැණි විදිහට ගණන් ගන්න එපා මම හිතන්න ඔයාලා හිතන්න මම මෙහෙම ටයිප් කරා කියලා මම මෙතන දමිත කියලා ටයිප් කරනවා विविध देवा මේකෙන් අයින් කරන්න පුළුවන් මේ බන ෆෝමැට් පේන්ට් එකෙන් අයින් කරන්න පුළුවන් අපිට මේ ෆෝමැට් පේන්ට් එකෙන් අපිට පරණ තියෙනවා ක්ලියර් කරලා දාන්න පුළුවන්. තව දෙයක් ඕකෙන් කරන්න පුළුවන්. අපි මේම සිලෙක්ට් කරලා මේක ඇතුළෙන් ගියොත් බලන්න මොකද වෙන්නේ? මේක තිබුණේම මේකට ඇඩ්ුණා. මේ බලන්න. මොනවද? අර කිව්ව ඔක්කොම ඇඩ්ුණා. නයිට් පෙන්නන්න ෆෝමැට් පේන්ට් එකෙන් තිබුණ ෆෝමැටින් අයින් කරන්නත් පුළුවන් යාට. ඒ දෙක බලමු ඉතලිකුත් කරලා දුම කියලා දාන්න. දැන් ඕක මං ෆොන්ට් කලර් එකක් මාරු කරනවා මේ සිලෙක්ට් කරලා ෆොන්ට් කලර් එකක් අපි දු රතු දුන්නා කියලා අපි නා පාඩම් දෙන්න මං දෙනවා කොළඹ දැන් මං මෙයාව සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරලා ෆෝමැට් පේන්ට් උඩ ක්ලික් කරලා මං මෙයා උඩ මෙහෙම ඇදගෙන යනවා දැන් මොකද වෙන්නේ ඊළඟ බණ්ඩාර කියන කැලල අරයාගේ දෙන ෆෝමැට් එක මෙතන එනවා හැබැයි මට ෆෝමැට් පේන්ට් උඩ ක්ලික් කරලා මේක උඩ ක්ලික් කරා ඒක අයින් කරන්න පුළුවන් ඈ නොබලන්න අපි දැන් තව වචනයක් ගමු මෙම් මම මෙතන ලියනවා ගයන්න දැන් මොකුත් නෑ අමු වෙන්නේ දැන් මම පුළුවා මේ ෆෝම් ඇන් පේන්ට් එක ක්ලික් කරලා මෙයා ගම ඉස්සලා ඔන්න ගත්තා ෆෝම් ඇන් පේන්ට් එක ක්ලික් කරලා මෙයා උඩ ඇදයි යනවා දැන් මොකද ගයන්න උතන හැබැයි දැන් මම මෙහෙ එළියට හැර ක්ලික් කරා හිතනවා මට ඉතින් එහෙමත් පුළුවන් ඒ හෂාන් ඒක ටයිප් වුණා නේ අපි ෆෝමැට් නැතුව නැති නිකන් එක ක්ලික් කරලා මේක ක්ලික් කරන දෙක නැති කර ගන්න පුළුවන්ද නැති කරනම් එහෙම පුළුවන් නේ බැරි වෙන්නේ නැතිද බලු එහෙම එකක් කරන ඉටලික් බෝල්ඩ් මුකුත් නැති එකක් අපි දාමු 1 2 3 වගේ
මට හිතර එහෙම පුළුවන් දැන් මේකෙ මොකුත් නැත්තම් මට හිතනවා පුළුවන් මේ කියන එක සිලෙක්ට් කරලා මේක ටයිම් මේ ඔක් දැක අයින් වුණා ඒ කියන්නේ නිකන් එක ක්ලික් කරලා අරද ක්ලික් කරලා මරක අයින් වෙනවා ඒක අයින් කරන්න පුළුවන් තේරුණානේ හරි එහෙනම් ෆෝමැට් පේන්ට් එකෙන් කරන්නේ ඒකයි ෆෝමැටින් එකක් වෙනත් තැනකට ගෙනියන එක වෙන තැනක දෙන ෆෝමැටින් එකක් තවත් තැනකට ගෙනියන එක තමයි එයාගෙන් කරන්නේ අපි තේරුණානේ පුතේ යට රතුපාට ඉරෙන්න පුතේ ස්පෙලිංග්ස් වැරදි නැන්නේ දැන් සිංහලෙන් ටයිප් කර දැන් දමිත කියන නම රතුපාට ඉලක්ක වල ප්‍රශ්න නිතර ඉග්නෝ දෙන්නේ මොකද ඒක ස්පෙලිංග්ස් වැරද්දක් නෙවෙයි ඈ හරි එහෙනම් මේක කොපි නේ මේක ෆෝමැටින් පේන්ට් මේක කට් කට් කරන කපණ එක අන්ඩු කරන තුනේ වදන් සකසන මුදුකාංගය දිවි හෙල්ප් ගන්න F1 වලින් වෙරි ගුඩ් පුතේ වාග්ය වාගේ මේකත් හරි මේකත් හරි ඈ හෙල්ප් එක ගන්න F1 F7 ස්පෙලින් යන දැන් පතරුම් පතර කොටසක කෝෂ දර්ශකයේ A1 කෝෂයේ පාති උපකල්පනය කරන්නේ A1 වල දිනනවා මෙන්න මේ කන්ට්‍රෝලර් ඇරෝ කී එවීමෙන් D එක කෝෂයක ගමන් කළ හැකි ආ මෙතන ඉඳලා කෙලිව මෙතෙන් එනවා D එක ඉඳලා D6 දක්වා ගමන් කරන්න ඕන යතුරු මොකද්ද කියලා අහන එහෙනම් කන්ට්‍රෝලර් එක මේකනේ උත්තර අංක එක කන්ට්‍රෝලර් එක දකුණේ ගුහා මෙතනන කන්ට්‍රෝලර් එක පහළ කිව්වා මෙතනන වමේ ගුහා මෙතනන ආයුරේ ගුහා මෙතනන ඔක කැරේ කැරේ යන වට යන්න පුළුවන් මොනේ එහෙනම් උත්තර අංක 1 ඒ වෙරි ගුඩ් පුතේ හරි එහෙනම් අපි කරමු ඊළඟ ප්‍රශ්න ටික 17යි 18යි 19යි කරන්න බලන්න 17 18 19 මේ ප්‍රශ්න තුන කරන්න 17 18 19 වැරදුනට කමක් නැහැ වැරදුනා වැරදෙන්න හැර උත්තර දෙන්න පුතේ ඉවර අය අත උස්සන්නේ නැහැ අබයන්නක මම අහන්නේ ඔක්කොගෙම අහන්නේ කැමති අයගෙන් විතරයි ඈ එහෙම මම බල බලෙන් අහන්නේ
බලමුනේ දැන් අපි හරි මට උත්තර දෙන්න කැමතියි දැන් අත් බංකුව පාතන කැමතියි විතරක් අත උස්සන්න උත්තර දෙන්න කැමතියි දැන් පුතේ ඔයාලා ඔහොම ඉස්සරහට ආවේ නැත්තම් ඉතල වෙන දේ මම කියන්නද දැන් ලංකාවේ ගොඩක් තැන්වල ඉන්නේ ඉන්දියන් චීන කට්ටිය ලොකු තැන්වල ඉන්නේ විදායක තැන්වල ඉන්නේ ඉස්සරහට චීනින් අපි එතකොට ඔයාලා ඊ විචක මුලක ඉන්නලා හිටියා කොච්චර ඉගෙන ගන්නවද කරන්න වරණ තැනක් එන්නේ නැහැ ඒක නිසා වරණ දැන් හැප්පෙන්නේ දින්නේ ලංකාවේ අය කියන්නේ චීනුත් එක්ක ඉස්සරහට තර කරන්නද එතකොට චීනුගේ ස්පීඩ් එක දරන්නේ ක්වික් එක කොහොමද එතකොට ඔයාලට රටේ තනකඩ එන්න නම් චීනුත් එක්ක තර කරන්න වෙනවා ඒක නිසා ඔයාලා කොහොම ඉඳලා මී පැඩ ඔස්කින්නනම් හරියන්නේ නැහැ පුතේ එහෙම නේද චීනු ගැන හරි කඩිසර જાතියක්නේ ආයේ මිසු ටක් ටක් ගාලා වචන කීයක් බලන විනාඩියට කියනවාද කියලා මිසු නේ ඔයාලා කොහොම ඉඳලා නම් හරියන්නේ නැහැ එක්කෝ වෙන රටක් ඔයා ගන්න නම් වෙනවා පුතේ කොහොම ඉඳලා නම් හරියන්නේ නැහැ නේ ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න අත උස්සන්නේ හරි අපි මේකට අහමු සුරේෂා ලක්මාලිගේ යන්න පුතේ උත්තර වාගේ 17 18 19 ට කැමති අයනේ හතර සවදී යන්න පුතේ සුරේෂා පුතේ අත කැමති අය විතරක් අත උස්සන්නේ නැත්නම් මේ අපේ වෙලාව යන එහෙනම් මට කියන්න බලන්න යසෝදරා හේරා තුන 17ට 3 18ට 1 19ට 19 වැරදුන කවන්නේ පුතේ උත්තරේ කියන්න ඕ ටග්ගාරේ කරේ උත්තරේ ෂුවර් නෑ ටක්කලයි ඔෆ් කරා කියන්නේ යන උත්තර 3 වැරදුන කවන්නේ නෑ කියන්නේ උත්තර පැතුරුම් පතක සමානයි B2 C2 සූත්‍රයේ වඩාත්ම යෝගී මේක ගුණ විරීමන්නේ B2 කෝෂර C2 ද එකතු කරන්නේ නැහැ විශ්වක් කැපිරනේ කරුව දාන වැඩි කරමු B2 අඩංගු ද C2 මගින් බෙදනු ලබයි B2 අඩංගු C2 මගින් ಗುಣ කරනු ලබ ආ හරිනේ B2 කෝෂර C2 අඩු කරයි වැරදි උත්තරේ අත තුන A1 සිට A7 දක්වා කෝෂ සංඛ්‍යාත්මක ගැන මුළු කෝෂ කරනු ලබා ගන්න සමානයි කවුන්ට් A1 to A7 නේද කවුන්ට් ඒ දැම්මොත් ඔක්කොම එකතු කර ගන්නවා සංඛ්‍යාව ගන්නවා ඉලක්කම් විතරක් නම් සමානයි කවුන්ට් A1 to A7 උත්තරය අංක 1 ඊළඟ ප්‍රශ්නේ බලන්න නසීයට මුළු තිරයම භාවිත නැක ඉලක්කම් සමර්පණයක් ප්‍රසන්ට් කරන්න වඩාත්ම ගැලපෙන ස්ලයිඩ් ෂෝ කදා දර්ශනේ ඔක්කොම කරන්නේ F5 න් ප්ලේ කරනවා F5 කදා දර්ශනේනේ උත්තරේ අංක 3 3 ස්ලයිඩ් ෂෝ F5 දැන් shift එකත් එක්ක F5 උත් ඉන්න තැන ඉඳලා ප්ලේ වෙනවා නිකම්ම F5 බොත් ප්ලේ වෙනවා escape එකෙන් නතර කරමු හරි ඊට පස්සේ බලමු අපි ඊළඟ ප්‍රශ්නයට ගිහිල්ලා 20 ආ 20 කරලා ඉන්න 20 මොකක්ද එන්න බල එකේ සිට වෙනස් දෙක දක්වා වෙනස් කරන්න පුළුවන් මොකක්ද කියලා අහන්නේ ඔයාලගෙන් උත්තරේ ඒකට උත්තර දෙන්න කැමති අය අත උස්සන්න බලන්න ප්‍රසන්න කියනවා උත්තරේ මොකද්ද පුතේගේ ස්ලයිඩ් ලේඅවුට් සර් වෙරි ගුඩ් කදා පිටිසරස මොකද ස්ලයිඩ් ලේඅවුට් සජීවණයේ animations වැරදි slide දර්ශනයේ presentation වැරදි උත්තරේ අංක 2 කදා පිරිසැලසුම මෙතන උත්තරේ අංක 2 එන්නේ පුතේ කදා පිරිසැලසුම ඊට පස්සේ බලමු අපි 2013 ඔයාලා 14 15 16 ප්‍රශ්න ටික කරන්න බලන්න 14 15 16 මේ ප්‍රශ්නේ කරා 14 15 16 17 තේින්නේ නැහැනේ බොහොම සමහර ටියුට් නැති අය ඉන්න පුළුවන් නේද කරන්න ඉන්නට 14 15 16
ඉවරයි නේද? ඉවර අය අත උස්සන්න බලන්න ඒක 14 15 16 හරි අපි එහෙනම් අහමු ඒක මදුෂිගේ මදුෂි කියන්න පුතේ ඔයාගේ උත්තර ටික 14ට 2 15ට 3 හිමි කියන්න පුතේ 14ට 2 15ට 3 16ට 4 ආ වෙරි ගුඩ් බලමු පුතේ අපි ඔයාගේ උත්තර හරියට කියලා පාට හැඩසව ගැන්වීමක් කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා නේද විද්‍යුත් සමර්පණයේ කදා පිරිසිදු නැහැ මේක පාට හැඩසව ගැන්වීමක් නෙවෙයි පැතුරුම්පත් මුදුකා කෝෂ අන්දර තද පායේ කරන් හරි වදන් සැකසුමක ලේඛන අනුරූපයක් පාට නෙවෙයි ඒක ටෙක්ස්ට් එකක් නෙවෙයි ඉමේජ් එකක් වැරදි වදන් සැකසුමක ලේඛනයේ අක්ෂර වින්‍යාසයේ පරීක්ෂා කරගන්න පාට හැඩසව ගැන්වීමක් කියන්නේ බෝල්ඩ් ඉටලික් අන්ඩර්ලයින් නැත්නම් ෆොන්ට් එකේ කලර් එක වෙනස් කිරීම ආන් ඒ වගේ දේවල් වගන්තිය සහ හැඩසව් කළාද බී වගන්තිය සලකා මේක මේ විදිහට වෙනස් කරලා දෙන මොකක්ද කියලා අහනවා මොකක්ද අනිවාර්යෙන් අන්ඩර්ලයින් කරලා තියෙනවා ඉතලික් කරලා දෙනවද ඒ වගේ පේනවා නේ අපිට පේනවා ඉතලික් වගේ බෝල්ඩ් එකක් නම් පේන්නේ නැහැ උත්තරේ තුන නේද පුතේ ඉටලික් ඇන් අන්ඩර්ලයින් තමයි නේ උත්තරේ තුන බෝල්ඩ් කරලා පේන්නේ නැහැ තද පැහැත් නැහැ නේ අන්ඩර්ලයින් නැහැ නේ ඉටලික් වදන් සකසන මුදුකාංගයක් භාවිතයෙන් සංස්කරද ලේඛක පාඨ කොටසක් ලේඛනයේ එක්තැනකින් ගලවා වෙනත් තැනකට ගෙන යා කාර්යය මොකද්ද කැපීම සහ ඇලවීම වෙරිදු පුතේ කට් ඇන් පේස්ට් කන්ට්‍රෝල් එක්ස් කට් කන්ට්‍රෝල් වී පේස්ට් කොපි වෙරිදි මේවා වෙරිදි ඈ උත්තරය හතර එන්නේ කට් ඇන් පේස්ට් උත්තරය නම් එන්නේ අංක හතර වල හරියයි හරි දාගන්න ඕනේ තමන්ගේ ටියුට් එකේ ඈ ටියුට් එකේ හරි දාගන්න එහෙනම් 17 18 කරන්න බල 17යි 18යි ඔක්කොම අපිට ස්ක්‍රීන් ෂෙයා කරන්න බෑ පුතේ කැලින් කැල ෂෙයා කරමු 17යි 18යි ඒකත් ඉවර අතුසන මම කැමතියකින් විතරයි අහන්න පුතේ බය වෙන්න එපා ඉවර අතුසන ඉවරලා ඒකලා මම කැමතියකින් විතරක් අහන්න ආය ආදී අහන්න කවුද කැමති කියලා ඉවර ඇති නේද? අර 9 ඉවර තාම 9 දුත ඉවර 17 18 ඉලෙක්ට්‍රොනික සමර්පණ කියන්නේ පුතේ ලිහිනේ පවර්පොයින්ට් වල පවර්පොයින්ට් එක ඇප් එකක් විතරයි සොෆ්ට්වෙයාර් එකක් විතරයි
එහෙනම් මට මේකට කියන්න කැමති අය දැන් ඔන්න මම අත් පහක් දානවා උත්තර දෙන්න කැමති අය උස්සන්න පොද අමාශයෙන් හවුනේ අපි අමාශයෙන් එහෙමම නැහැ අමාශය කියන්න බලන්න පුතේ උත්තර මේ 17ටයි 18ටයි වාගේ 17ට 2 ඔව් 18ට 1 හරි බලමු පුතේ අපි වාගේ උත්තර හරිනේ කියලා මේකේ අහනවා පැතුරුපත් වලින් පහදා සලකන්න මේ කැල්ල කඩුවෙන් ඇවිල්ලා තියෙන පුතේ මේ එවරේජ් එක මේ කුමක් නිවැරදි පැතුරුම් සිට වේද නිවැරදි ඈ උත්තරේ එන නෙවෙයි නිවැරදි ආ සමානයි එවරේජ් A1 to D5 හරි නේද A සමානයි එවරේජ් A1 කමා D5 වැරදි නම් නෑ නේද පුතේ මේක මෙයා කියන්නේ උත්තරේ එන එක නෙවෙයි අහන්නේ මෙයා නිවැරදි පැතුරුම්පත් සිට වේද ඒ කියන්නේ උත්තරේ වරදින් නැතුව එන එක අහන්නේ මේ පුතේ C හරිනේ A1 to D5 කමා F5 මගේ නම් මතේ මේ සියල්ලම නිවැරදි කියන කොට මාකි මේ බලමු අපි උත්තරේ හතර එකෙන් නිවැරදි කියන අහන්නේ නිවැරදි කියන අහන්නේ මේක වැරදි නෑනේ මං කියන මේ උත්තරයක් ගන්න එකක් නෙමෙයි අහන්නේ නිවැරදි සිතේ අහන්නේ ඒක ඔක්කොම හරි ABC සියල්ලමනේ උත්තරේ අංක හතර 18 බලන පහත D ඇති පැතුරුම්පත්ේ කොටසේ සමානයි A2 ධන A3 අඩංගු වේ B4 පිටපත් කරොත් මේක කවුද A4 තියෙන නම් A4 ඉඳලා B4 කියන හරහට අදින්න තියෙන මොකද සමානයි ඩොලර්ම A2 ධන A3 ඕක හරහට අදිනුනො මොකද වෙන්නේ A2 වෙනස් වෙන්නේ නැහැ A අගුර නියත වෙලා නිසා A3 B3 වෙනවා හරහට යනකොට මෙයා වෙනස් වෙන්නේ නැහැ ඩොලර් එක නිසා හැබැයි මෙයා B වෙනවා වෙනස් වෙනවා A2 වල තියෙන කීයද පුතේ 3 B3 වල තියෙන්නේ කවුද B3 B3 වල තියෙන්නේ 3 3 ධන 3 කියන්නේ 6යි නේද ඔව් කියන්න පුතේ දැන් නියත කරත් සමේ ඩොලර් මාක් එක මිස මේ A2 කියන සර් මැදට නේද එන්න ඕන සර් නෑ 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 අපිට ඉංග්‍රීසි අකුරට දාන්නත් පුළුවන් දැන් මෙහෙම දැම්මොත් එහෙම ඉංග්‍රීසි අකුර නියත වෙලා තියෙනවා මෙහෙම දැම්මොත් එහෙම ඉලක්කම නියත වෙලා තියෙනවා දැන් දෙකම දාන දැන් දෙකම නියත වෙලා තියෙනවා කරා අපි බලන්න පාඩම කරදි කරා දැන් දෙකම නියත වෙලා තියෙනවා දැන් මෙතනින් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි අකුර නියත වෙලා එතකොට හරහාට අදින වෙලාවට ඉංග්‍රීසි අකුර නියත වෙලා තියෙන්නේ එයා වෙනස් වෙන්නේ නැහැ එහෙනම් ඩොලර් මාක් A2 කියද්දි ඒ අකුර වෙනස් වෙන්නේ නැහැ දැන් හැබැයි B නියත කරලා නිසා A නියත කරලා එයා B වෙනවා හරහාට දිනකොට B වෙනවා උත්තරේ එහෙනම් 3 3 6 කියන උත්තරේ අංක 2 ඒක හරි අය අත උස්සන්න ඒක තේරුම් නැත්තම් මම දැන් නියත කිරීම 2 3ක් කරලා පෙන්නන්න Excel වලින් පොඩ්ඩක් කරලා බලන්න විනාඩියක් තරම් මං මේ නේද කියන කාමාවලට තේරෙන්නේ නැත්තම් ඔන්න අපි Excel sheet එකක් open කරගමු මං ඔවා කරා මට මතක වලනේ අපි හිතමු මෙතන තියෙනවා 4 කින් ඉලක්කව මෙතන තියෙනවා 5 ඉතින් 8 3 6 කොහොමද දිනවද ඉතින් මම මෙතෙන්ද ගන්නවා මෙහෙම සමානයි A1 එකතු කිරීම B1 කියලා හිතා දාන දැන් මොකද උත්තරේ 9 මම 15ට ඇදගෙන ඇදගෙන ගියොත් උත්තර මොකද එන්නේ දැන් 8 3 6 මාව හේතුව මම කියන්නම් මෙයා 15ට එනකොට A1 දාන B1 පහළ එනකොට මොකද එන්නේ A2 දාන B2 මෙතන ප්‍රශ්නයක් නැහැ A2 අගයක් නැති වුණාට B2 අගයක් තියෙන නිසා උත්තරේ තාම 8ෙම තියෙනවා A3 B3 සාපේක්ෂව වෙනස් වෙනවානේ නේ A4 B4 හැබැයි බැරි වෙලාවත් මම මෙතන තරුවක් දැම්මා නම් මොකද වෙන්නේ මෙතන 20 එනවා මේව බින්දු වෙනවා ඇයි බින්දු වෙන්නේ හේතුව දැන් මෙතන A එක වැඩි කිරීම B එක පහළ දෙද්දී පහළ නැදනේ A2 B2 A2 වල වැලියු එකක් නැහැ ඒක 0 වෙනවා මෙතන එනකොට A3 B3 වෙනවා A4 B4 වෙනවා හැබැයි මම මෙහෙ වැඩක් කරනවා දැන් එකට කලින් A ගෙ කලින් ඩොලර් එකක් දා ගන්නවා දැන් මොකද වෙන්නේ පහළට අදිනකොට දැන් උත්තර එන හේතුව තමයි 4 වරක් 5 20යි 8 වරක් 4 32යි 4 වරක් 3 12යි 6 වරක් 4 24යි හේතුව දැන් A1 පහළට අදිනකොට එකේ ඉලක්ක පෙරිනේ පහළට දින පෙරිය වෙනස් වෙන්නේ කාගෙද A ගෙ A1ම තමයි A1ම B වෙනස් නැහැ A1ම තමයි හැබැයි මම මේ සූත්‍රයේ හරහට ඇද්දොත් එක කොටුවක් දැන් උත්තරේ වෙනස් වෙනවා 100යි කියලා හේතුව මම කියන්නම් දැන් මේ අකුරු දැන් මොන අයත් වෙනනම් මෙතන කියලා මෙතන තියෙන්නේ මොකද්ද A1 B1 A අකුර B අකුර වෙනවා B අකුර C අකුර වෙනවා
ඒ අකුර b වෙනවා එහෙනම් ඒ අකුර b වුණා කියන්නේ b වල තියෙන 5 b c වුණා කියන්නේ c වල තියෙන 20 පස්සරත් 20 100 එනවා අපි උත්තර හැබැයි පුතේ අපි මෙතන නියත කරා නම් මම මේ k ලක්කමත් අයින් කරන්නම් මේ ඩොලර් එක මම මේ ඉංග්‍රීසි අකුර කලින් ඩොලර් එක දැම්මා නම් දැන් හරහට අරින්නේ මොකද වෙන්නේ වෙන උත්තරයක් k 80 ඒකට හේතුව මම කියන්න a වෙනස් වෙලා නැහැ ඒ තාම හතරෙම තියෙනවා a වෙනස් වෙන්නේ නැහැ මෙතන දිහෙත් කවුද a එක b එක a අකුර වෙනස් වෙන්නේ නැහැ ඉංග්‍රීසි අකුර හේතුව a අකුර මම නියත කරලා තියෙනවා මම b වලටත් කලින් ඩොලර් එකක් දැම්මොත් b දැන් වෙනස් වෙන්නේ නැහැ එහෙනම් උත්තරේ හරහට අදිනකොට මම දැන් 20 ඉන්නේ. ඒකට හේතුව ඒක b එක තව කොහෙට ඇද්දත් මම ඕක වෙනස් වෙන්නේ නැහැ හරහට සූත්‍රය. උත්තරේ දිගට 20 එනවා මොකද හේතුව ඉංග්‍රීසි අකුරට කලින් නිසා හරහට අදින වෙලාවේ ඉංග්‍රීසි අකුර නියත වෙලා තියෙනවා. මම මෙහෙම ඇද්දොත් ඒක මම මෙතනක් දානවා දැන් ඩොලර් එක. මෙතනක් දානවා දැන් ඩොලර් එක. ඩොලර්ස් දාපු ගමන් මොකද වෙන්නේ? කොහෙට ඇද්දත් දැන් 20යි උත්තර. හේතුව තමයි පහළට දෙදිත් වෙනස් වෙන්නේ නැහැ ඩොලර් එක නිසා මේ ඩොලර්ස් නිසා හරහට දෙදත් වෙනස් වෙන්නේ නැහැ දැන් කෝෂ ලිපිණය සම්පූර්ණයෙන්ම අපි මොකද කරලා තියෙන්නේ නියත කරලා තියෙන්නේ තේරුණාද පුතේ ඒක හරි එහෙනම් ඒ නියත කිරීම පුළුවන් වෙනවා මම ඔක කරාවලට මම මතකනේ එහෙනම් අපි 19 කරලා නතර කරමු මට 19 උත්තරේ දාන්න බලන්න එහෙනම් උත්තරේ දෙක මේක 19 ට උත්තරේ වල හරි අය අත උස්සන්න පුතේ 19 ගොඩක් අය දෙක කියලා ගන්න හරියට දන්නේ නැහැ නේ දුරකථන සම්බන්තා සංඛ්‍යා දෙකේ පහත පැතුම් කොටස අදාළ ප්‍රස්ථාරය සලකන්න x සහ y වලට තිබිය යුතු සූත්‍රය x සහ y x කියන්නේ මේ පැත්තට දිරවනේ පුතේ x කියන්නේ මෙහෙනේ මේ පැත්තන x මේ පැත්තනේ y එතකොට x වල අනිවාර්යයෙන් මොනවද තියෙන්නේ y එකනේ මේ බලන්න මේක y එකනේ ඇවිල්ලා තියෙන්නේ y වලට තියෙන මොනවද එහෙනම් ප්‍රමාණය කනෙක්ෂන් කනෙක්ෂන්ස් ප්‍රමාණය මේදී එහෙනම් මේ පැත්තට y දින එහෙනම් කෝෂ වල x වලට b3 b6 නේ හරි b3 ඉඳලා b6 දක්වා x වලට y වලට c3 ඉඳලා c6 දක්වා එහෙනම් උත්තර අංක කීයද පුතේ දෙක නේද උත්තරේ අංක දෙක හරි එහෙනම් තේරුණා කියලා මම ඔයාලට හිතනවා අද කවුරුත් තේජන හැව යන්න එපා පුතේ වහලා තිරි පාස් එක අපි දැන් මේ කරේ 2013 දක්වා එහෙනම් අපි ඊළඟ දවසේ අඟහරුද්දේ පහට දින ක්ලාස් එක අපි බහුවර්ණ දැන් ඊළඟ සතියට කල් දාලා අපි දැන් කරමු ඊළඟ සතියේ මේකේ රචනා පේපර් එකකුත් මම ටියුට් එකකුත් දීලා රචනා ප්‍රශ්න කියන එක ඉතින් මම පෙන්නන්න එක හම්බුණා නේ පුතේ දෙකක් හම්බ වෙන්නේ නැති පේපර් එකත් හම්බ වෙන්නේ නැති පේපර් එකත් අපි කරනවා මෙන්න මෙහෙම එකක් හම්බ වෙලා ඇති කියලා මම හිතනවා essay type එකක් මෙන්න මෙහෙම එකක් එතකොට අපි අඟහරු උදේ කරන්නේ මෙන්න මේ essay type එක රචනා ප්‍රශ්න කරන්නේ දැන් එක දිගට බහුවර්ණ කරොත් අමාරු වෙන්නේ දැන් බහුවර්ණ අපි කරා අවුරුදු කීපයක ඊළඟ සතියේ කරන්නේ මේ රචනා ප්‍රශ්න ටික අපි කරන්නේ මේ මේ ප්‍රශ්නෙම අමාරු මේක ලේසිය මේක ලේසි මේක අමාරුයි මේ ප්‍රශ්නේ අමාරුයි අමාරු ප්‍රශ්න කීපද මේ ලිස්ට් එකේ හැලෙසි අපි ඒව සාකච්ඡා කරනවා එනං අඟහරුවද උදේ 5:00 පන්තිය තියෙන්නේ අනිවාර්ය පන්ති දියන හරි එහෙනම් පුතේ බුදුසරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න ඇවිදින්න යන්න එපා අත්‍යවශ්‍ය කාර්යයක් නැරෙන එකක් දීමෝපු හරි අම්මා හරි කවුරු තාත්තරි යවන්න පරිස්සමෙන් ඉන්න ඉතස හරි එහෙනම් හරි පුතේ හරි බුදුසරණයි ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්